శుభమ శుభ దశక్రియ మన తెరవంటే అయిపోవాలి కాపీ సెట్టిక ఆయు బహో వేవా దవస జయ వేవా సెప సతుట పిరి వాసన హోటా వేవా అయిపోవాలి టీచర్ అయిపోవాలి టీచర్ అయిపోవాలి కొల్లో కెల్లు ఠిక దెన్ దహడి గియానే కెల్ ചാണ്ടി പാട കുമാരേ ഇസ്സരിക്കുമാരേ දුලේ නේම යාද ප්‍රතිමිස්තා ලබන සතියේ තියෙනවා නිකන් කොල්ලනි කවිචිකිච්ඡාවයි වගේ නේද ඉස්සෙල්ලාම දවස් ටික කැඳගෙන යන එක විචිකිච්ඡාවක් ගැතියක් ඇවිල්ලාද එහෙම එහෙමත් තියෙනනේ කට්ටි ඇදෙනවට පස්සේ මං යනවා කියලා එහෙම එහෙම නැතිව නේද විචිකිච්ඡාවයි නේ ඔව් නැද්ද නැද්ද හරි 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 අවුලන්නේ එතකොට අපේ ගැලාවයි දැන් 10ට ගියාම අම්මා ඉස්කෝලේ නිකන් අක්කානේ ඉස්සෙල් නිකන් නවයේ හොට්ටු කෙල්ල කියලා වැඩි ගණන් ගත්තේ නැහනේ දැන් කොහොමද නිකන් අක්කලා විච්චාම හැබැයි ඉතින් අක්කලා ඉන්නෝනේ අක්කලා විදිහට ළමන අවුරුදු විභාගයේ තමයි මේ 10 ඉඳන් උගන්වන්නේ ටීචර්ලා කියන්නේ නේද 10 ඉඳන් උගන්වන්නේ ඔක්කොම 11ට තමයි සාමාන්‍ය පෙළ තමයි හැමෝම කියනවා 10 11 එක අවුරුද්දක් දැන් සෙල්ලක්කාර වයස ඉවරයි කියලා. ඉවරයි සෙල්ලක්කා. හැබැයි මං කියන්නේ සෙල්ලක්කාර වයස කියලා. මේක තමයි ජොලි වයස ජීවිතේ. මල් වයස මේක ආහය. ජොලියේ ඉන්න තියන්නේ. ජොලියේ හැබැයි මෙහෙමයි. නරක වැඩ කරන්න බෑ. ජොලියේ හොඳට ජොලි කරන්න පුළුවන්. හොඳට ඉඳලා ජොලි කරන්න බෑ. නරක වැඩ කරන්න මොනේ ජොලි කරන්න. නරක වැඩ කිව්වොත් අපා අපා ගත වෙනවායි සදා. අය වෙනා පායන්නේ මේ ලෝකෙම. එහෙනම් අද සතුටින් ඉන්න ඕනේ කාලේ. හරි විභාගයේ කියලා මේ මහා බරක් ඔළුවේ තියාගෙන කොහොමරවනේ හැම හැම ඉන්න එක හරිද? නිකන් ජොලියේ ඉන්න උනේ hina වෙලා ඉන්නකොට තමයි සතුටින් ඉන්නකොට තමයි ඕන දෙයක් හරියන්නේ. සතුටින් ඉන්න කෙනාට තමයි ඕන දෙයක් හරියන්නේ. බලන්න කොයි පුක බක මූණ වගේ ඉන්නේ හොඳ හරියනවද නැහැ? මොන නිකන් දැකම් උඹට හැඩක් අයි නේද නේ? එහෙනම් බක මූණ වගේ ඉන්න බා හදලා හරි සැහැල්ලුවෙන් ඉන්න ඕන අපි යන්නේ. අපිට ෂෝක් විභාගයක් තියෙනවා වෙච්චින කාලේ නොලියපු සුපිරි විභාගයක් ඒකෙන් තමයි අපි විද්‍යා විෂය තෝරගන්නවද ගණිත විෂය තෝරගන්නවද වාණිජ විෂය තෝරනවද කලා විෂය ධාරාව තෝරගන්නවද මොකක්ද අපි තෝරගන්නේ ඊට පස්සේ අර චූටි කාලේ හැනකොට පුතා කවුරු වෙන්නද කැමති ඩොට් කෙනෙක් වෙන්න ආ ඩොට් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඉතින් කොහොමද හෝලෙවල් හොඳට පාස් වුණොත් තමයි හේලෙවල් විද්‍යා විෂය කරන්න පුළුවන් හරිද ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙන්න ඒක කරන්න නම් ගණිත විෂය ධාරාව කරන්න හොඳම රිසල්ට් ඕනේ හරිද ඒ හින්දා ඩොට් කෙනෙක් වෙන්න බෑ නිකන් ඉඳලා එහෙනම් ඊ විදිහට මගේ අනික් කියවත් එහෙම තමයි හොඳ ප්‍රතිඵලයක් දැම්මොත් ගොඩ ඕලෙවල් ඔන්න විභාග වල බලන සහතික ඕලෙවල් සහතිකේ බලනවා වෙන වෙන රැකියාව වලට යනකොට ආ හොඳම කතාවක් අදන්නාද ඒ ලෙවල් මොනවද තිබ්බත් ඕ ලෙවල් සම්මා ඕ ලෙවල් වලට සිංගල් වලට අනිවාර්යයෙන්ම 100 එකක්වත් තියෙන්න ඕනේ නැත්නම් කිසි මානක නෝමල් ජොබ් වලට යන්න බෑ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ළමෙක් ගන්නවා A8ක් අරගෙන සිංගල් ෆේල් සිංගල් S එකක් තියෙන්නේ කී සමය සිංගල් ෆේල් නම් සමස්ත විභාගයේ අසමත්තේ සැලකේ සිංගල් ෆේල් නම් A8ක් තිබිලා සමස්ත විභාගයේ අසමත්තේ සැලකේ. ඇයි? තමා පිනී සිටින භාෂා මාධ්‍ය අසමත්නම් සමස්ත විභාගයේ අසමත්තේ සැලකනු ලැබේ. කොහොමද ඒක? එහෙනම් හිංගල කියන්නේ නේසි විඥාන්නේ මේ පුතා. එහෙනම් ඕනෑම රස්සාවල් වලින් සිංහල වලට 100 එකක් තියෙන්න ඕනේ. 100 එක නම් මගේ පන්තියේ නේ උන්ට නම් මම 100 කැරිය අරන් දෙන්නේ නැහැ. හැබැයි ඉතින් කඩෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ මට ඒ විතරයි මම ඒ විතරයි නේ අරන් දෙන්නේ. B කැරි ගන්නෙ නැහැ අපි. නේද? දැන් ඔය කියලාගෙන හිටියා 11 අන්තිම වෙනකොට මම ගල ගන්නවා. හැබැයි ගන්නෙ මං කියන වැඩ ටික කෙරුවත් විතරයි. නැත්නම් මට ගන්න බෑ. මම වඩාගෙන ගිහින් තියන්නේ ඒ එකට කියලා උස්සලා. ඒව බෑ.
මංකි මන් දෙන්නේ වැඩ ටිකයිනි ගොඩක් දෙන්නේ නැනේ නෝට්ට නම් නම් ගොඩක් දෙන්නේ නැනේ ඩීන් ගිරිටයි දෙන්නේ ආගේ ඩීන් ගිරිටයි මං කියන වැඩ ටිකයි කරන්න ඕනේ එහෙම නම් මේක කරන් දෙනා ටිකයි බොරුවට සිලබස් එක මෙහිම තියනා වගේ පේනා නේද ඒ වුණාට මාගේ ස්කීම් එක හරියට හොත්තට බලලා බලලා අවුරුදු 20ක් තිස්සේ මාගේ ස්කීම් මාකින් කරපු ගුරුවරයෙක්ට විභාගෙට එන්නේ මෙන්න මේ දිගේ කියලා බෝලේ වගේ අරගෙන දෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඔර මහවට තිබ්බට බය වෙන්න ඕනෙම නෑ. ඒ හින්දා අපි හරි හැපි එකේ ඉන්නේ. අපි සැතරින්. එතකොට දැන් හිතනවා යකෝ හැපි එකේ ඉන්නේ කොහමද රටේ මේ කිරිපිටි කපාගෙන 1000 ගානලු. දෙයියෝ කොහොමද දෙහකන්දර ප්ලේන් ටික ගහන්න වෙන්නේ කහට තමයි ගස ගස ඉන්නේ වෙන්නේ කියලා එහෙම හිතනවා. ආ හරි ඒවා ඒක වෙන කතාවක්. ඇයි? ගොන්නු ටිකක් ඒකට පාලනය කරනට හරියයි. අවුරුදු 70 ලංකාව පාලනය කරේ ගොන්නු. ඉගෙන ගත්තා. හා මේ සෙට් එක වහින වලට පාලනය කරන්න. කොහොමද? හොඳට ඉගෙන ගත්ත උගත් බුද්ධිමත් වියත් පරපුර අම්මා වියත් මග නෙවෙයි. ඇයි මේක වියත් මග නෙවෙයි ඒක. ඒක මුක්ති මග. ඒක නෙවෙයි. මං කියන්නේ හොඳට ඉගෙනගෙන පුත් කට්ටිය. උඹලා තමයි යන්නේ රට බේර ගන්නන්න. අපිවත් බේර ගන්න ඉන්නේ උඹලේ. මාත් බලන් ඉන්නේ අපිව බේරගයි රට බේරගයි කියලා. ඊට පස්සේ ලියවන්න ඕනේ මෙහෙම ශ්‍රී ලංකාව සංවර්ධිත රටක කියලා. කොහොම කියවේ? අයිනික ශ්‍රී ලංකාව බංකොලොත් රටක කියලා කියන්න බෑ. ටික දවසක් කියමු. හැබැයි කට්ටිය බහින්න ඕනේ වැඩේට. හා ගියහල්ලා. යව බක මුඩගේ ඉන්නපා හා ගියා පොඩි ගාන. හා ටීචර්. හා ටීචර්. අනිවාර්යයෙන්. කරන්න තියෙන එකම වැඩ ඉගෙන ගන්න එක. මෝඩයොත් එක්ක බං ඔය ගියත් මෝඩෙක් ඉන්නවනම් ඉවර තමයි. නූගත් මෝඩෙක් කියලා දැක්කනේ පහුගියේදී. අරගල කරනවා කියලා ටයර් පුච්චන්නයි අරක පුච්චන්නයි ගායවයි මේවයි කරන්නේ කොතනේ? ඇයි? එතන ඉන්න ආල කරන්න මෝඩෙක් කොහෙන් හරි. කවුරු හරි දාපේ කරි මෝඩෙක් තමයි. දාන්නෙත් මෝඩයනේ. කාටවත් පොළ බවන්න පුළුවන් මෝඩෙ. හරි එහෙම එකෙන් කමන්නේ. අපි වෙන අක්ෂරමාලා කරන්න. හරි? අක්ෂරමාලා වේ දැන් බැරි වෙන්න. දෙයක් නෑ උගන්නපු ටික ඇර උගන්නපු නැති ටික ඇර අනිත් ඒවා පුළුවන් වෙන්න ඕනේ හරි පොත පෙරලන්න නැතුව කියන්න බලන්න මට අපි කේවල් ටිකක් එන්දනේ උඩ ගෙදර පොඩිවට එන්දා යට ගෙදර ලොකුවට එන්දා උඩ ගෙදරට කියන නම කියන්නේ ස්වර ගෙදර ස්වර අක්ෂර සමාජිකයෝ මුන්ට නම දුන්නේ ඇයි ස්වාධීන වෙනවා කාගෙන්වත් මොනවත් ඉල්ලන්නේ කරණංගාගහකිවත් අඩව්වලලාකිවත් මට කමන්නේ දැන් හැමෝටම පුළුවන්ද මොකද ඊළඟට දෙන ප්‍රශ්නේ ටික ඕක බලන්න නැතුව තමයි මම කරන්න දෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යනවා පහළ ගෙදර ඉන්නවා කවුද සමාජිකයෝ? ව්‍යංජන 42 42ක් ඉන්නවා දෙන්නේ කියනවා කොහෙද උඩට වැට හදන්න වැට ගහන්න ඉතුරුලා හිටියේ 40 එහෙනම් ඔන්න අපි අහිංසකව බේරිය කියන්න බලන්න අහිංසක බේරියයි කියන්න කජට දබ්බ කජට දබ්බ එහා පැත්තේ යනවා අහිංසකව බේරිය කැද්ද බීලා වගේ නම් එහෙම කියන්න බෑ. එහෙම නෙමෙයි මක්කා. එහෙම කියන්නේ මේක මේ යකෝ මේ
ඔහොම කිව්වොත් බැනුම් ගන්නයි ගෙදරයිගෙන් සද්ද වැඩි කියලා. ඒව හරියන්නේ අපි දැන් 10යි බයින් එපා කියලා කියහන් දැන් අපි 10යි අපි නිකන් අක්කලා දැන් ඉස්සර වගේ චූටි ළමයි නෙවෙයි එහෙම කියලා දීපම ටෝක් කර මං මොකද්ද ඔබ. ඒව නිකන් බැනුම් ගන්න වැඩක් නැහැ නේද? නේද? නේද මරිෂා එහෙම නේද? එහෙම නේද? එහෙම බෑ අපි දැන් 10යිනේ අපි ධික කලි සම්පත කොල්ලන්ට කියලා අපි ධික කලි සම්පත ලෑන්නේ නැහැ මෙන්න ඒක. දෙන්නේ නැව අපි 10යි දැන්. කියන්න වෙනා. එතකොට කච්චට තප කච්චට තප තමයි නබර ගුඩම්. ඊට පස්සේ පෙළිය. කවුද ඉන්නේ ඊට පස්සේ පෙළිය? නා නහය වුණා. නාසි කියක්ෂන්. නාසි. නාසික අක්ෂර. මා යා නා තාම. නේද? හරි. ඒක ලියලා පුරුදු වෙන්න ඕනේ. ඒක ඒ අකුරු අපිට ග එහෙම පා අපි වැඩි ලියන්නේ නැහැ. ග ලියන්නේ නැහැ. ලියලා පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපිට අකුරු අහනවා ප්‍රශ්න. ඊට පස්සේ එහා පැත්තට අපි තවත් කට්ටියක් දැම්ම. කවුද දැම්මේ? කාටද ප්‍රොමෝෂන් දුන්නේ? කවුද සසීමත් දීලා? ගජඩ දැම්ම. ගජඩ දාපාර ග ග ග බින්දුවෙන් භාගයකුත් දාලා කිව්වා. උන්ට කිව්වා. අපි ආයගෙන ගත්තා වර්ගාක්ෂර විස්ස වර්ගාක්ෂර නායකය පත් කරා කා වර්ගී අක්ෂර ඡ වර්ගයේ ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අකුරු ඉපදින තැන් අපි ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා. ආ මම නේද. මට වෙන මොනවත් ඕනේ නැහැ. අකුරු ඉපදින තැන් වල. ආ මඩ. ඉගෙන ගත්ත නැද්ද? නෑ ටීචර්. රාමනී තාම මූණ දනව. රාමනී තාම මූණ දනව. ඔය කියලා දෙන්නේ. ඒක කරේ සෙවිදියා උදේම කරේ. YouTube එකෙන් දාලා මම අපිට කරේ YouTube video එකෙන් බැලුවේ මේ. මිස් ගිය අවුරුද්දෙත් ඒකම කියලා දුන්නා. ඒ අවුරුද්ද ඇක්ෂර මාලාව තමයි මේ අවුරුද්දෙත් තියෙන්නේ නේද? එහෙනම් අපි මෙහෙම පල්ලෙහා ගෙදර ටික ලියනවා. මේ විදිහට ගත්තේ කා ක දා ග ග ග මෙහෙමනේ ng නේද? ඊට පස්සේ සංයුක්ත අක්ෂරෙත් දෙනවා. ග නේද ඔය දෙන්න. ඊට පස්සේ චා ච ජා සෝරි කාච ඔව් මේක ලියන්න හිතන අපිට ලේසි කාචට තා ප මේ විදිහට ලියන්න තමයි ලේසි නේද? කාච ට තා ප මේ ටික මෙහෙම ලියන ගා ජ ඩ ප ගා ජ අපි මේ පැත්තනේ බලනවා කියලා කිව්වේ. අපි මේ පැත්තට තමයි බලන්නේ. අපි ලියා ගන්න ලේසියෙන්නේ මෙහෙම පාඩම් කරගන්න ලේසියි. දැන් ඔයාලට ආයි අක්ෂරවල පාඩම් කරගෙන ලියන්න දෙයක් නැහැ. අපි මෙහෙම ගත්තා මේ ටික තමයි වර්ගාක්ෂර මේ ටික ප්‍රොමෝෂන් පෙළි අපි ඒක එකක් ගණන් ගන්නවා දැන් හොඳේ දැන් පොතේ ඔයාලගේ පොතේ රූපිකුත් තියෙනවා නේද අක්ෂරමාලා රූපයක් තියෙනවා ඔළුවේ මුඩ කෑලි අපි කතා කරනකොට දැන් මේ මම කතා කරනකොට කට කොහොමද නිකන් මැෂින් එකයි තොල් හෙල්ලෙනවා දිව හෙල්ලෙනවා ඊට පස්සේ දිවගෙන් ඩාංගාලු දෙවැදෙනවා දත්වල අම්මා ටික කතා කරලා බලන්න වෙනවා දැන් ඊට පස්සේ මෙහෙම අල්ලලා බලනකොට ඔතනින් කියනවා අක්ෂරමාලාව කියලා නිකන් කියන්න බෑ මෙහෙම අල්ලගෙන අක්ෂරමාලාව කො කියනවා ඉතින් අනේ කියපල්ලකෝ අක්ෂරමාලාව අක්ෂරමාලාව කවුද අක්ෂරමාලාව දැන් සැපද මෙහෙම අල්ලගෙන දැන් සැපද හායි එහෙම කියනකොට මොකද වෙන්නේ මෙතන ආ මෙතන අපිට දැනවද කම්පණය වෙනවා ඒ දන්න හරි එහෙනම් දැන් ඔය කතා කරනකොට ඔයාලා දැන් නැතිනකොට ඔයාලා ඊළඟට දීව ගිහිල්ලා ටක් ගාලා ටක් කියනකොට උඩ වදිනවා ඊට පස්සේ එක එක තැන් වල දීව යනවා නේද දැනෙනවා එහෙනම් අකුරු ඉපදෙන්නේ ඔන්න ඔය ඔය තැන් වලින් තමයිලු හරිද එතකොට ඕක අපි
අකුරු ඉපදෙන තැන් අපෙන් විභාග ධාරාව ගියාංගෝ. දැන් ඉතින් කී කී බල බල ඉන්න බෑනේ. කොහෙන්ද ප ඉපදෙන ප කියනවා මේ දෙන. එතකොට ස හායි කොහෙන්ද අපි බලන්න එනවා. නේද? එහෙම බලනකොට වඩා ලේසි. කොහොමද මේක ඉපදෙන්නේ කියලා. මම ගිය අවුරුද නවය සෙට් එකේ කියලාද මේකට දාන්නේ. අපි අර අලුත් බැඳපු ජෝඩුවක් ගන්නනේ කීවි. අලුත් බැඳපු ජෝඩුවක්. කමනි තමයි බැඳේ කමනි. දැන් ගිහිල්ලා කිරිබත් දෙහදන්නේ කිරිබත් හදනවා කිරිබත් කඩල ඉස්සලම කන්නේ ඉතින් කිරිබත් හදලා ලුණු මිරිස කඩන වෙලාවේ කමිනි මහත්තයාට කවිතාව හදන්න නැද්ද කියලා අහනවා ඊට පස්සේ කමිනි රමතිගෙන අතේ ලුණු මිරිස නෑමියා කියලා ටිකක් කම් වලට චුට්ටක් දී පොඩි තාචික ආදරේද අම්මර දෙවි ෂේව් කරලා ඉඳලා රවුල කබලා මෙතන ලුණු මිරිස කෑවනම් කොහොමද ධනවනේ ලුණු මිරිස කෑච්චා නේද මෙතන දුවාලේ තියෙනකොට ලුණු මිරිස කෑවා ධන ඊට පස්සේ මේ කමලි මහත්තයා මෙන්න මෙහෙම කියනවා කොහමද කමනි ඔන ආදරෙන් කියන්නේ කමනි තාම කිරිබත් කවම කියන්නේ හරි තාම මුණ දනම ඕම් කියලා කියනවා ඕම් කියලා කියනවා නිකන් එහෙම කියනවා ගම් වල කමනි තාම මුණ දනව ඕම් කියලා හා දැන් සෙට් එක කමලි මහත්තයා කිව්වා කියලා බෑ අපි කියන්න ඕනේ මොකද කියන්නේ මොකද කියන්නේ කමනි තාම මූණදනෝ කඩපාඩම් කියනවනේ හරිද හැබැයි ඉතින් මෙහෙම ඕ කමනි මූණ තාම දනවා ඉව බෑ ආයි පස්සේ නිකන් උඹලා නිකන් රටා හුතන්න බෑ ඔගේ ඕ කමනි මගේ මූණ නිකන් තාම දනවා මචං ඉව දාන්න බෑ මොනවද දන්නේ මොකද කියන්නේ කමනි තාම මූණ දනවා ඕ විතරයි හයි එහෙනම් අයන්නේ මං ගන්නවා පුතා කන්ට ච ච ජ කියන්නේ ජනිත වෙනවා ඉපදෙනවා ජ කියන්නේ ජනිත වෙනවා නැත්නම් උපදිනවා ඉපදෙනවා කන්ට කියලා කියන්නේ ආ දැන් බත් කන්ට යන්නම් කියලා හිතන්නේ කන්ට ඒක තමයි කන්ට කියන්නේ මේ උගුරට කන්ටය කියලා කියන්නේ උගුරට එහෙනම් උපදින ශබ්ද එහෙනම් මේ උගුරෙන් උපරින අකුරු ටික තමයි මේක උගුර හරිද උගුරෙන් ඉපදෙන අකුරු කා දැන් මෙතන අත තියාගෙන බලන්න කිව්වම හරි කා ක ග ග ග උගුර ඇතුළේ දෙදරුම් කරනවා කා ක ග ග ග හරි උගුරෙන් ඉපදෙන අකුරු ටික මේ ඊට පස්සේ තා යන්නේ මං ගන්නවා තාලු ජ නෑ මේකම ජ ඉපදෙනවා ජ කියන්නේ ජ දැන් උපදින ශබ්ද අල්ල මේ තල්ල දැන් ගිහිල්ලා මේ ච කියනකොට තල්ලි දියුම දෙන අකුරට ච කියනකොට තල්ලි දිව පුරහවට ගිහින් වදිනා නේද එහෙනම් තල්ල තල්ලෙන් ඉපදෙන අකුරු මූණ කියවේ මූර්ධජ ඕන අපේ කටි මූර්ධජ කියනවා නෑ මූර්ධ මුදුන මේ තල මුදුනෙන් උපදින ශබ්ද දතු ඉතල්ලයි අතර මුදුනෙන් ඉපදෙන අකුරු තමයි මූර්ධජ කියලා තියෙන්නේ ටඩ ඩඩන කියනකොට අකුරුවට දිව වැදෙන දා තමයි ඒ මුදුන ඊට පස්සේ දා කියවේ දන්තජ දත් දන්ත කල්යاني අපේ කෙල්ලන්ට එහෙම තියෙන්න ඕනේ කියන එක තමයි දන්ත කල්යاني හරිද දත් වලින් උපදින ශබ්ද මේ කියපුවා මේ තා ගිහින් දිව කොහෙද වදින්න තා හ දිව ගිහින් ටික් කරලා වදිනවා ඡ දා ද න හරි එහෙනම් මෙන්න දත් වලින් උපදිනවා ඕම් කියලා කිව්වේ ඕෂ්ඨජ ඕෂ්ඨ ඒක ටිකක් සංස්කෘත වචනයනේ එහෙනම් ඕෂ්ඨ කියලා කියන තොල් වලට තොල් ප ප බ බ ම ඔම තොල් ප ප ප කියලා බලහල්ල කොනිකන් ඉන්නේ ගියක් වතින් පයි යන ප හනේ ගියහල්ල ප බ බ බ හා කොහොමද ප ප ප ප ප ප හා ඉතින් අදිනවනේ ෂෝකේ බැසිල් බැසිල් ඔය ඉන්නේ අපෝරේ හරි එහෙනම් එහෙනම් ප ප ප එහෙනම් මෙන්න ඔන්න ඕෂ්ඨද කියන්නේ තොල් වලින් ඉපදෙන එහෙනම් පුතා දැන් ලියා ගන්න අක්ෂර මාලාවේ දැන් මම කියවන්නේ හිතන්නේ ලියා ගන්න කියලා නේද අක්ෂර මාලාව
සටහන් කරගන්න එහෙම කියලා කිව්වා. දැන් සමහර උන් දැන් ඉතින් උඩ මෙඹ අක්ෂර වල කොහෙද තියෙන්නේ කියලා ලියාගෙන ඇයි මම උඹලට කියලා ලියා ගන්න කියලා. ඉස්සර මහ ප්‍රාණ ග අක්ෂරයක් තියෙන අකුරු කොහොමද ශබ්ද ගන්න? මොකද? මහ ප්‍රාණ ග එකට යාපත්. මේක මේකද? යාපත්. මේක. මේද? උඩ මෙහා පැත්තේ. මේක මේකද? ටීචර් බෝඩ් එක පොඩක් එහාට. ඒක තමයි. වර කෙරවල ටික පේන්නේ. මහා ප්‍රාණ අක්ෂර ගොඩේ තියෙන අක්ෂරයක්ද තුලේ? නෑ මිස් ගා මේ මහා ප්‍රාණ ග එකට පස්සේ තියෙන අක්ෂරයක් තියෙනවද? ඕන එන්න එකගෙන කියන්නේ. ඒක තමයි. ඉතින් මිනිස්සු මේක නාසික අක්ෂර කියලා අහන්න ඕනේ. දැන් අය මහා ප්‍රාණකට එහා මෙහා කියන්න බෑ. ඒවා නාසික ඈ. හාය දෙනෝ ඒක. හොදේක? ඉතින් මාතෘකාවක් තියෙනවද? ඇයි ගියේ සතිය කරපු කෑල්ල ඉතුරු කෑල්ල ලියා ගන්න දුන්නේ? ගියේ සතිය අක්ෂර මාලාව නේද දෙයියෝ කරේ අපි? ගියේ සතිය අවුරුද්දේ කියලා අපි. ගියේ සතිය අවුරුද්දේ ඉස්සරහට කරේ. මොකද්ද? අක්ෂර මාලාව. අක්ෂර මාලාව මේ ටික මෙහෙම නම් කරගන්න. මම මේකටම ලියා ගන්නනේ. ඕ ඕ. ඔයාලට මම කීවා අක්ෂර මාලාව ලියා ගන්න කියලා. මෙන්න මෙම රූල් දෙකක් විතර දීලා මෙහෙම කොටු මෙහෙම ගහලා ලස්සනට මෙදි මං වගේ ඉරි ගහන්න එපා. මෙහෙම අක්ෂර මාලාව ලියා ගන්න ගියේ. ඒ ඇතුලේ වෙන් කරන්න දෙන්නම. ඒක ඇඳ ගත්තා. ව්‍යංජන අක්ෂර කියලා ලියා ගත්තා. මිස් ඒ ඇඳ ගේ ඇතුලේම කරන්නම කොටු ගහන්නද? කොහොමන්නේ? හරි. එතකොට දැන් ඔයාලා කොයන්ද පුළුවන්. දැන් එතකොට මේ අක්ෂර ටික කාණ්ඩයේ අක්ෂර ටික උගුරෙන් ඉපදෙන අක්ෂර ටික මේ ටික. දැන් ඔයාලට නැත්තම් ඔක පාඩම් කරගන්න අමාරුයි. ඔය අක්ෂර මාලාව පොතේ මේ ඒ ලෙවල් වලදීවත් මට තේරුන්නේ නැහැ මොකද ටීචර් ඇවිල්ලා ඔන්න දෙන්නේ තාපජාක්ෂර චාචා ජාජන තත දනෝම නම් කරනවා අනිදස් අක්ෂර මේ ඔහොම කියවල තේරෙන්නේ නැහැ දැන් මම ඔයාලට ලේසි ක්‍රමයක් ඔයාලට මම ඔයාලට ලේසි කියලා දෙනවා දැන් ඒක බැරිමත් දෙනවා ඉතින් දෙන්න විදිහක් නැහැ නේ වැඩි ඔන්ලයින් තමයි දෙන්න වෙන්නේ මැඩම් හුද මැඩම් මම අද ජොයින් වුණා. අපා අද තාම පුදා. මෙහෙමයි. මෙතිරද? ඔව් මැඩම්. ඉතින් මේ ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දැන් අලුතෙන්ම පන්තියට අලුතෙන් ළමයි ටිකක් එකතු වෙනවා. මොකද දන්නවද? දැන් අප්‍රේල් වලින් පස්සේ දැන් අලුත් පන්තියට දැම්මට පස්සේ පුතා අලුතෙන්ම ළමයි ටිකක් ආයෙ හැදෙනවා. ඔය කලින් අපි පන්තිය පටන් ගත්තේ. එහෙම විච්චහම පරණ රෙකෝඩින්ග්ස් බලන්නත් පුළුවන්. නැත්තම් අය මම කරපු ටික නැවත ඒ දරුවෝ ටික එකතු කරලා ආයෙ මුලින් ඉඳන් උගන්වනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි හරි මැඩම් මේ පන්තියේ ගෲප් එකක් තියෙනවද? අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක තමයි තියෙන්නේ. හරි මැඩම් හරි. ඒ දැන් ඔයාට අතපසු වෙච්ච පාඩම් ගැන ඔයා වරි වෙන්න එපා. මම ඒ මොන දැන් එකතු වෙන ළමයි ටිකේද වෙනම ක්ලාස් එකක් කරලා තමයි මේ මට්ටමට අරගෙන තමයි දෙන්නේ උගන්වන්නේ. ඔයා ගිය සතියේ නෙමෙයි කලින් සතියේ ගිය සතියේ මේ පන්ති තිබ්බේ නෑ. කලින් සතියේ රෙකෝඩින් එක බලන්න හොඳද? හරි මැඩම්. අවුරුද්දෙන් පස්සේ මංජුලා කියලා නම වෙනස් කරගත්තද දන්නේ? නෑ ටීචර් මම තාත්තගෙන් ආවේ කරන්ට් ඇසෙස. මංජුලා කියලා රේනේ නේද? මම හිතේ මංජුලා කියලා. ඒකද මම හිතා අවුරුද්දෙන් පස්සේ නමවත් වෙනස් කරගත්තද කියලා. Excuse me madam. මැඩම් මේ අර කොළපවිටු දුෂ්ට අධර්මිෂ්ඨ කියන මේ වැඩ උද්ෘතය මැඩම් මේ මොකද මේ හාස්‍ය සහ උපහාසය කියන එකට ගන්න පුළුවන්ද? ඔහොය මිනිතු ලුඹමේ අක්ෂර මාලාව උගන්වන්නේ කී අතරේ මොනවද මොල මේ කියන්නේ? අනේ අම්මා පල්ලයි. ඉතින් මම නෑ යනවා. සතර ගම්මන්ට එද යන්න හරිද? අද මිනිතුන් කිය අම්ම නැද්ද? අම්මට දැන් සිංහල පුළුවන් නේද නේ මිනිතුන්? ඔව් මඩ. හරිද හරිද ඇස් කියන්නේ වෙලාව අය ඕකමේ නෑ දැනින්නේ නෑ. කක ගගන් කියන්නේ උගරෙන් උපදින අක්ෂර. ඒකට අපි කියනවා කණ්ඩජ. ඊට පස්සේ තල්ලෙන් චච ජජන මුදුනේ මූර්දජ. ෆස්ට් දේ නේ ඔක්කොම අහන්න ඕනේ. ටීචර් මොකද්ද? ටීචර්. අවුද කියන්නේ. අහනවද? අහනවා. ටීචර් අර මේ කක ගග එකට පස්සේ දින අකුර මොකද්ද?
උඩම පෙළි ආ ග න නාසික අක්ෂරංග අම නහ ආ thank you ටීචර් කලියා ගන්න ඕනද හරි අනේ හයි හනෝ ලංකාව කියලා ලියනකොටත් ඕක නේද මඩ දාන්නේ උඹලා කිව්වේ ලාටිකාව කියලා එතකොට නේ ලංකාව කියලා කියවකට ලාටිකාව කියලා නේ ඕක ලාටිකාවටද ව්‍යංජන අක්ෂර කියලා ඉවරකම නැහැ නේ මේ මයි පුතේ දැන් අලුතෙන් ආවෙන්ට ගැටලු තියෙන්න පුළුවන් පරණ හිටපුන්ට මම ඔන්න හොද සුද්ධ සිංහලෙන් කියනවා මොකද්ද අර ගිය සති 30 වෙනි සති අපි ලියාගත්තේ අක්ෂර මාලාව තියනානේ ඒ අක්ෂර මාලාවේ මෙන්න මෙහාට කෑල්ලක් ගහගෙන මේ ටික කමනිතාම මූණ දනව ඕන් කියලා ලියාගත්තා එතන කණ්ඩජ අක්ෂර කියලා ලියාගත්ත උගුරෙන් ඉපදෙන ඒවා මේ පැත්තට ඔහම දික් කරගෙන ලියා ගන්න අර අක්ෂර මාලාව තමයි බංගයි අක්ෂර මාලාව වෙනස්ුනේ නැහැනේ ඒකෙම ලියා ගන්න ඕලා තුති බබාලා වගේ දික කණිතම් එන්නට හරිද ටීචර් ටීචර් මම අද තමයි ආවේ මේක අර රස ආස්වාදේ පන්තිය නෙමෙයි නේද මගේ මෙනිකේ මේ සිංහල භාෂාව ඔයාට එන්න ඕනේ රස ආස්වාදයකටද නෑ ටීචර් රස ආස්වාදයකටත් එන්න ඕනේ ඒක තියෙන්නේ කවද්ද කවද්ද රස ආස්වාදේ පන්තිය තියෙන්නේ ළමයි 10යි බදාද රැ 8:00 නේද ප්‍රසාදි බදාද 8:00 නේද ප්‍රසාදි කියමු ඔව් ටීචර් බදාද 8:00 තියෙන්නේ මේ මේක පුතා අපි දැන් පටන් ගන්න තිබ්බට ඔයාලා ගණන් ගන්න එපා ඔයාලට මම උලේ නම් කරනව නැත්තම් රෙකෝඩින්ස් බලලා කරගන්න පුළුවන් නම් එහෙම තමයි ටිකක් එකතු වුණා උලේ නම් ආයෙ කරලා ඔයාලා මේ වටම රණන් තමයි දාන්න පන්තිට හරි ටීචර්ට හමාට ඉවර ගන්නවද ඇයි දන්නේ ඉවර වෙන්න හදිසිය පටන් ගන්නත් කලින් නෑ ටීචර් කරන්ට් එක නෑ කරුවලේ කරන්නේ මම කියන්නේ ඔය යන්නවත් තියනවා කියලා මේ ජූනි මාසේ වෙනකොට උඹලා මේ අපිටත් මේ දැන් තමයි කරන්ට් ගන්න අනේ ඕ දැන් අපිට තව ටික යනවා ජූනි මාසේ වෙනකොට කරන්ට් නැත්තරම් නැති වෙනවා ඒකට ඔන්ලයින් කරන්න කොහොමද මට නම් පුළුවන් ජෙනරේටර් එන්නේ දැන් ඔයාලට තමයි වැඩේ ආ ඒක තමයි තියෙනවා තියෙනවා දැනට ඒකනේ කියන්නේ ඉක්ම ඩිගරගෙන මේක දෙකෙන් කරගෙන ඉන්න කියලා මේක හරියන්නේ නැහනේ හරි 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 ඇති මේක ඇති හරිනේ ඊට පස්සේ දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් දෙනවා කියන්නකෝ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දෙනවා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දෙනවා තාත් තා ත දා ද න මෙන්න මේ හොඳට කල්පනා කරන්න තත් දද න ඉහත අක්ෂර ආයතන කාණ්ඩයේ කුමක්ද උත්තරේ කියන්නේ පරණ අයට පුළුවන් अक्षर कांडे वर्गे अक्षर अक्षर उत्पत्ति स्थानीय लिया उत्पत्ति स्थानीय लिया अभी लिया හරිද අක්ෂර කාණ්ඩේ අයත් වෙන මොන කාණ්ඩේද වර්ග අක්ෂර වල කොහකටද ඒවා ප්‍රැක්ටිස් කරපුවම හරියනවා හරිද හරි තව එහෙනම් යට කැලි දෙකක් තියෙනවා තව ඒ දෙක ඉගෙන ගත්තේ නෑ අපි එතෙන් වැට ගහන්න කියවුම් දෙන්න කියලා බැලුවේ නෑ නේද චුට්ටක් ඉන්න පුතා අපි හදමු බෝඩ් එක ඒ අතරේ මම මේක මකනවා අක්ෂර මාලාවේ දැන් ඔන්න ඉතල බලන්න ගන්න නැමෙ යාරලෙ ඔ දැන් මේ පප බබම ත යටින්
තියෙනවනේ තව ටිකක් එල්ලලා තියෙනවා යාර ලව කියලා නේද අපි ඉගෙන ගත්තේ නැති වර්ගාක්ෂර නොවන කොටසක් තමයි මේ තියෙන්නේ නේරුදේ යාර ලව කියන අකුරු ටික එල්ලලා තියෙනවා තමයි පේරියක් එල්ලලා තියෙනවා බලන්න ශාෂස හලස ශාෂස හලස හරි මේ බලන්න පුතා ඔන්න මේ දැන් යට හරි පේනවනේ යාර ලව කියන අකුරු ටික හරිද මේ අර ලව කියන අකුරු ටිකේ පුතේ අපිට කියනවා මේක තියෙන්නේ ව්‍යංජන විතරනේ ව්‍යංජන අක්ෂර කොටේනේ තියෙන්නේ නමුත් අපිට කියනවා මේකේ මේ මේ අකුරු ටිකේ ස්වර ලක්ෂණත් භාගයක් තියෙනවා කියලා ස්වර වලිනුත් භාගයක් ලක්ෂණ ව්‍යංජන භාගයයි ස්වර භාගයයි හරිද මේ බලන්න අය යන්නයි ඊට පස්සේ ඊ අය යන්නයි ඔව් යන්නයි එකතු වෙලා තමයි නු යා හැදෙන්නේ ඊයා එහෙමලු හැදෙන්නේ ඊ අකුරයි අය යන්නයි එහෙම එකතු වෙනා ර හැදෙන්නේ අය ර යන්නයි ඉරු අකුරයි ල අල්ල යන්නයි ඉරු අකුර ඉරු අකුරයි ව අල් වයන්නයි ඔහමලු හැදෙන්නේ කියලා කියනවා. ඉතින් අපිට ඕක තර්ක කරන්න බෑ කියන එක අපි අහගෙන අපි ෂේප් එක ඊමු නේද? ඒ ටික මේ මේක හැදෙන හැටි ඕනෙම නෑ. ඕල වලට මේක හැදෙන හැටි ඕනෙම නෑ. හරිද? අපි දැනගන්නවා මේ අරලව කියන අකුරු වල ස්වර ලක්ෂණ භාගයයි ව්‍යංජන ලක්ෂණ භාගයයි තියෙනවා. එහෙනම් අර්ධයක් හා අර්ධයක් ස්වර ඒ හින්දා අපි කියනවා භාග්‍ය අක්ෂර අක්ෂර කියලා. එහෙනම් අපි ඒකට කියනවා යරලවලට මොකද්ද? අර්ධසර කියලා. හරිද? අර්ධසර කියනවා. හැබැයි ඒක හැදිච්ච ඇති පොඩ්ඩක් ආයෙත් හැදි ඕලවලට එන්නේ නැහැ. එහෙම කිසිම වමනාවක් නැහැ. අනේ නැති කරදර උරිය දාගන්න නැතුව ඉඳපන්කො බා. මේකේ තියෙන්නේ භාග්‍ය අක්ෂර ලක්ෂණ භාගයක් ව්‍යංජන ලක්ෂණ. හරිද? ඒ හින්දා අපි ඒකට කියනවා අර්ධ ස්වර කියලා ඕනනම් පොතේ තියෙනවා ඔයාලගේ හරිද අර්ධ ස්වර කියලා කියනවා තව නමක් තියෙනවා ලස්සන නම අන්තස්ත අක්ෂර කියලා මොකද්ද අන්තස්ත කියලා කියනවා එහෙනම් යරලවට නම් දෙකයි අන්තස්ත අක්ෂර කියලා කියනවා හරිද අන්තක්ස අන්තස්ත අක්ෂර කියලා කියනවා හරිද එහෙනම් මෙන්න අපි අර්ධ ස්වර වලට අන්තස්ත අක්ෂර කියලා කියනවා අර්ධ ස්වර කියලා කියනවා දැන් මේක හැදෙන හැටි ඕනෙ වගේ නම් නිකම නෑ මේක බුරුවට මහන්සි වෙන්න ඕනේ අල් යන්නයි යන්නයි හැදෙන්නේ අල් යන්නයි ඉරු අකුරයි හැදෙන්නේ ඔහොම තමයි හැදෙන්නේ මේක අල් යන්නයි ඉරු අල් වයන්නයි අයන්නයි හරිද එහෙම හැදෙන්නේ ඔන්න නිකන් දැනගන්න කි ඒ වල මහන්සි වෙන්න එපා අහන්න දීවට මහන්සි වෙන්න එපා මං දෙන්නේ කුණු කුරුව ගන්න උරුවට යරලව කියන්නේ අන්තස් අක්ෂර තව කියලා තියෙනවද අපි ලියමු ෂ මේෂා ෂ සා හා ල ෆ කියලා අකුරු ටිකක් තියෙනවා මේක මම නේ අන්තස් ලියාගත්තද නැද්ද අන්තස් අක්ෂර කියලා ලියාගත්තද නම් කරගත්තද? හා ඉතින් අය යාරලව ඉස්සරහින් ලියා ගන්න අන්තස්ස කියලා. අන්තස්ත අක්ෂර නැත්තා අර්ධ ස්වර. මිසෝකර ස්වර ගෙදර ඇතුළ ලියන්න ඕනද? ස්වර ගෙදර කියලා අඳගත්තේ. ඔව්. ඒක යටින් ලිව්වට කමක් නැද්ද? උදේ ඊට පස්සේ මං ගෙදරින් වලට ඇඳගන්න කීවනේ අක්ෂර මාලාව පල්ලිහා ගෙදර කට්ටිය ඇඳගත්තේ නැද්ද? අනේ දැන්ද දැන් ওই පොත අරගෙන ආවේ.
ඊ සතියෙන් පස්සේ අවුරුදු කාලක් ඇවුන් කිරිපත් කාලා නිකන් සැපේ ඉඳලා දැන් හදම පොත අරගෙන ආවද මා පුතා මං කියව අක්ෂරමාලාව ලියා ගන්න කියලා අක්ෂරමාලාව ලියා ගන්න පුතේ සොර ගෙදර කට්ටිය ඇඳලා ඉවර කරා අපි නම් කරා දැන් ලොකුවට අක්ෂරමාලාව ඇඳගන්න දැන් අද දැන් ක්ලාස් එකෙන් පස්සේ අඳින්න වල කච්චට තමයි අහිංසක පෙළියයි නපුරුකුඩමල පෙළියයි අහිංසක පෙළියයි නපුරුකුඩමල පෙළියයි නාසක්සෙත් පෙළියයි සංයුක් පෙළියයි හරියට ඇඳගන්න ඊට පස්සේ යරලව ලියා ගන්න සසසාල්ව ලියා ගන්න දැන් දැනට ලියලිය ඉන්න වෙලාවක් නැහැ ඔක හැඩ කරදර ඕක ඔයාලා මෙතන මේ හැම පොතකම වගේ මෙතන තියෙනවනේ මෙතන මෙතන නම් කරගන්න හරිද ගෙදරින් මේ පොතේ ඇඳගන්න ඕනේ අනිවාර්යෙන් පොතේ ඇඳගෙන නම් කරගන්න ඕනේ ඔයාලා මහා ප්‍රාණාක්ෂර අල්ප ප්‍රාණාක්ෂර ඒව නම් ටික හැම එකම තියෙනවනේ ඔබ සාමාන්‍ය පෙළට අහන ප්‍රශ්නේ 10ට 10ම අනිවාර්යයි හරි ඊට පස්සේ ඔන්න අක්ෂර මාලාවේ දැන් වර්ගාක්ෂර ඉවරුණාට පස්සේ ඊළඟ පේළිය තමයි යරලව බලන්නකෝ අක්ෂර මාලාව වරගෙන පොතේ තියෙනවද යරලවට අපි කියනවා ඒවට නමක් දෙනවා භාගයක් සොර ලක්ෂණ පෙන්වන හින්දා අර්ධ සොර කියලා තව නමක් දෙනවා අන්තස්ස කියලා සශසහලව කියලා ඔන්න තව පේළිය තියෙනවා ඒකේ පොතේ හොඳට මතක තියාගන්න මෙන්න මුන්දා මේ ඉන්නේ ඔයාලා පොතේ තනිකරම මේ අක්ෂරමාලාව ලියා ගන්න ස්වර ගෙදර වෙනම ලියා ගන්න මෙත දෙනම ඇඳ ගන්න ලොකු ගෙදර වෙනම ඇඳගෙන අක්ෂරමාලාව ලියා ගන්න අක්ෂරමාලාව තමයි අපි මේ නම් කරන්නේ හරිද අක්ෂරමාලාවට නම් දෙනවනේ අපි අපින් අහනවනේ නම් මේ අක්ෂර හරි ටීචර් හරිද දැන් මේ වර්ගාක්ෂර ඉවරයි දැන් මේ අර්ධ ස්වර ටික නම් කරගත්ත අපි අන්තස්සක්ෂ දැන් මේ අවසාන පීඩිය නම් කරගන්න හදන්නේ හොඳයි එතකොට මෙන්න මෙයා ඉන්නවනේ මෙයානේ මේ පීඩියට අයිති නැති එකනේ ඒක පේන්නේ මේ කැමරේක මෙයව පේන්නේ නැහැ. පේනවා ටී. පේනවද? හරි. මෙයව මේ මියා මියා පුතේ මේ පීරිඩ් අයිටි එකනේ නෙමෙයි. අනේ මෙයානේ හරි අසරණ මිනිසයා මොකද වෙලා තියෙන්නේ? හැමෝගෙම අහනවා මේ පිළියනේ මාවත් ගන්නකො කියලා බෑ බෑ කියලා එළව. මෙයාලත් බෑ කිව්වා මෙයාලත් බෑ කිව්වා මෙයාලත් බෑ කිව්වා හැමෝම බෑ කිව්වා. ඊට පස්සේ මෙයාලගෙන් අහනකොට මෙයාලට හා හා ඔන්න ඔය කමක් නැහැ. ඔන්න ඔය මේ මුල්ලේකට ලෑඳ බං කියලා එයාලගේ පෙළිය අගඩම දැම්මා. අගඩම දාලා තමයි හිටියේ. ඊට පස්සේ තින් අර අලුතින් මගුරක් ආවනේ සිංහල වලට අලුත් අකුරක් එකතු වුණානේ ෆාතිමාට ෆැන්ට පොන්න ඕනේ ජිරාෆ් බල බල කී කියා එහෙම වුණාට පස්සේ මෙයා ආවනේ නේද ෆාතිමාට ෆැන්ට පොන්න ජිරාෆ් බලන්න ඕනේ ආ ටොෆි ගන්න ඕනේ ටොෆි කාලා වේ ටොෆි ගන්න ඕනේ කී කියා මේක ටෙලිෆෝන් එක ඕනේ මෙයා ඕනේ කියලා අක්ෂරමාල අලුතින් මෙයාවා ඊට පස්සේ දැන් මෙයාට මේ පෙළියයි කිව්වා ආ මූ වයින් කරන්න එපා ඉස්සර ඉඳන් හිටියා උඹට ඕන මෙතෙන් වරෙන් කියලා ඌ මෙතෙන් දැම්මා අලුතින් ආව එක්කනාව හරි එයාල මෙයාගේ එකනේ ල නෑ එයාල එයාම දැන් ඔයාලා සයිලන් කරගන්න කොටු කරගන්න යවල මූර්තජල කොටු කරගන්න යා යන්න ඕනේ හරිනම් කමනි තාම මූණ දනවා මේකට ඉන්න ඕනේ එයා ගත්තේ නෑනේ ඉන්න වෙන්න දන්න තියෙන හරිද දැන් කිසි කතාවක් නෑ කට්ටියම මේසේ කියන්නේ ලාන්නත් අදාළන්නේ මේ මූර්තජලට එකන මූර්තජල කියලා නේද මා පුතාල ඔච්චර කාලයක් කිව්වේ ඔය ලෑනට මොනෙල කියලාද කිව්වේ ඔයාලා මුලත් තමතක කරනවානේ දෙමික ඇයි දන්නේ ඔයාට එන්න බැරි වස්සුව සංදීප ඔළුව නම් බලා ගන්න එපා ඔබේ තාත්තේ තාම තියෙනවා වරෙන් ඉක්මනට මේ කයකු මලීෂා තරණී හරි එහෙනම් දැන් කට්ටියම මෙහෙම කරගන්න කට ළඟට අත ගන්න එක් වත මෙහෙ තියනවා කට ළඟ කරන්නේ ඕන කැමැත්තා කැමැතික ලේසි එක අත ළඟට කට ගන්න එක කට ළඟට අත ගන්න එක ලේසි අග ඕන කරා අත කට ළඟට ගන්නවා නැත්නම් කට අර අත දිහින් දිහට ගත්තත් කවන්නේ මෙහෙම කරගෙන දැන් ආයෙත් ගන්න කිව්වම ගන්න පුතා කොහෙන් ගන්නවා මෙහෙම 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 අන්න සඳීප හා ගන්න අත ළඟට කට ගන්න කට ළඟට අත ගන්න ගන්න මෙහෙම 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 යකෝ
ಊಷ್ಮಾಕ್ಷರ ಊಷ್ಮಾಕ್ಷರ ಅಕ್ಷರ ಏವ ಕೀನಕೊಟ ಊಷ್ಣಯಾಕೇನವಾ ಊಷ್ಣಯಾಕೇನಿಂದ ಇಯಾಟ ನಮ ದೆಮ್ಮ ಊಷ್ಮ ಅಕ್ಷರ ಊಷ್ಮಾಕ್ಷರ ಕೇಳಿ ಅಬೆ ಲೇಗನ್ನೆ ಲೇಟೇಗೆನ್ನೆ ಲೈಕ್ ಬಿಮ ಆಯೇಗೆ ತೆನಗೆ ಹೆಮೆನ ಲೇಗಿನ ಕೂಡ ಕಲ್ಲ ಉಡಟೆ ಯಾನ ಹಿಂದ ಹರಿ ಏನಂ ಒನ್ನ ಸಷ ಸಹ ಫ ಕೀನಕೈ ಅಹ್ ಕೀನಕ ತಮಿಲನ್ನ ಮಸೆ ಒನ್ನ ಊಷ್ಮಾಕ್ಷರ ನೀ ಊಷ್ಮಾಕ್ಷರ ಬೆಟಲು ಊಷ್ಮಾಕ್ಷರವಟ ಲಸ್ಸನ ನಮತ್ತೇನಾನೆ ಧನ್ಯವಾದ ಅಪೇ ಹರ್ಷಯಾವ ಧನ್ಯವಾದ ಹರ್ಷಯಾವ ಧನ್ಯವಾದ ನೆಂದ ಮಿಸ್ ದ ಮೂರ್ದದಲೆ ಉಪದಿನ್ನ ಮೇ ತಲ್ಲೆನ್ನೆ ಐ ಮಿಸ್ ತಾಲು ದಗನೆಟ ಅತುನ್ ನತ್ತೆ ಮೂರ್ದದಲೆ ಇಬಡಿನ್ನೆ ಕೋಹೆಂದ ತಲ್ಲೆನ್ನೆ ಓ ಬಲನ್ನ ಮೂರ್ದ ಮೂರ್ದನೆ ತಲ್ಲೆ ಲಗಮನೆ ಮೊದುನ ದಿನ ಒಬಡ ಡೀಂಗಿತ್ತ ಪೆರದಿಲ್ಲ ಹರಿ ಎದವಡ ದೆಮ್ ಮಟ ಕಿಯನ್ನ ಮೇ ಮೇ ಹರ್ಷ ಬಂದ್ರದ ಹರ್ಷ ದನ್ನಂದ ಅಹನ್ನ ಪೊರನ ಪೊರಾಯ್ ಹರ್ಷ ಏಕನೇ ಗಾವ ಗಾನೆವತ್ ನೇ ಈ ವಗಿಯಾವೆ ಮೇವಟ ಗಾವ ಗಾನೆ ಮಂ ಕೀವ ಅಪೇ ಅರ ಪಂತಿ ನ ಹರ್ಷ ಅಯ್ಯೋ ಹರುನ್ ಗಾವ ಗಾನೆ ಬೇ ಮೇವಳಿತ ಹಿಮತ್ ಪುರವಲಿತ ಹೇವನೇ ಮಂಗೇ ಮೇ ಹರ್ಷಗೆ ಮಲ್ಲಿ ಉಗೆ ನಾಮ ತಮ ಇಗ್ಗರ್ಷ ಮುಕದ್ದ ಹರ್ಷಗೆ ಮಲ್ಲಿಗೆ ನಾಮ ಉಗೆ ನಾಮ ಘರ್ಷ ಘರ್ಷ ಘರ್ಷನೇ ಘರ್ಷ ಏನಂ ಉಷ್ಮಾಕ್ಷರ ಒಳಟ ಹರ್ಷಗೆ ಮಲ್ಲಿ ಇನ್ನ ಕೌದ ಘರ್ಷ ಕೇಳ ಕೇನ ಉಷ್ಮಾಕ್ಷರ ಒಳಟ ತವ ನಮತ್ತೇನ ಮುಗದ್ ಘರ್ಷ ಹರ್ಷಗೆ ಮಲ್ಲಿ ತಮ ಏತನೆ ಇನ್ನೆ ಘರ್ಷ ಉಷ್ಮಾಕ್ಷರ ಒಳಟ ಏನ ಘರ್ಷಾಕ್ಷರ ಕೇಳ ಕೇನ ಹರಿದ ಪೇನೇ ಘರ್ಷಾಕ್ಷರ ಘರ್ಷಾಕ್ಷರ ಕೇಳ ಕೇನ ವಸ್ತುವ ರಂಖಾಂದ ಮೆನಿಕ ಮೇಕ ಲಿಯಾಗಂದ ಓ ಲೆವೆಲ್ ಒಳಟತ್ತೇನವಾ ದಹಾಯ ವಿಭಾಗ ಒಳಟತ್ತೇನವಾ ಎ ಲೆವೆಲ್ ಆರ್ಟ್ಸ್ ಕರೋತ್ ಹೇಮತ್ತೇನವಾ ಬುದು ಅಮ್ಮೆ ಲಿಯಾ ಗಂದ ಈಜ ಗಾರ್ದ ಘರ್ಷ ಅಕ್ಷರದ ಓ ಘರ್ಷ ಅಕ್ಷರ ಘರ್ಷ ಅಕುರು ಊಷ್ಮಾಕ್ಷರ ಹರಿದ ಮೇಡಮ್ ಘರ್ಷ ಅಕ್ಷರ ಕೇಳದಡ ಲಿಯಾಡ ನತ್ತ ಘರ್ಷ ಅಕ್ಷರ ಕೇಳ ಘರ್ಷ ಅಕ್ಷರ ಘರ್ಷ ಅಕ್ಷರ ಲಸ್ಸನಾಯ ನಮನೆ ಏಕೆ ಅವಿಲ್ಲ ಸರ್ಷ ವಿತರಾಯ್ದ ಶಾಶ ಸ ಹಾಫ್ ತವಾಪುರ ಎರವ ಮಾಸ್ ಏಕಟ್ ಮಂ ಗೇರ ದೇನ ಮೇಡಮ್ ಡಿಗೆತೋರೆ ಯಾರಲ್ಲವ ಕಿಯನ್ನೆ ಅದದ ಸರ ಅಕ್ಷರ ಒಳಟದ ಹೊನ್ನೇ ಕಿಯಹಂಕು ಮೆಲಿಕ ಸಿಗ್ನೇ ಟ್ರಾವೆಲ್ ಎಕ ಆಯ ಅಂದ ಎತೋಡಿಜೆ ಯಾರಲ್ಲವ ಕಿಯನ್ನೆ ಅದದ ಯರಲವ ಕಿಯನ್ನೇ ಅರ್ಧಸ್ವರ ಯಾಟ ತವನ ಮತ್ತೇನೋ ಅಂತಸ್ತ ಕೇಳ ಮೇಕಮೇ ಗಿಯ ಸತಿ ಇಸರಿ ಸತಿ ಹಿಟಪು ನೆತ್ತಿ ಉಂಟು ತೇರೆನ್ನೇ ಐ ಮೇ ಅಲುತೆಮ್ಮಾವೆ ದರುವಂಡು ತೇರೆನ್ನೇ ಹೆರ ಗಿಯ ಸತಿ ಇಸರಿ ಸತಿ ಹರ ಹೊಂದ ಸಿಹಿಯಂ ಪಂತಿ ಹಿಡಿಯ ನಾನು ತೇರೆನ್ನೋನೆ ಅಯ್ಯ ಹೊಡು ಮಂಗ ಅರ ಗೆವಾದ ಕೇಂದ್ರ ಕೇಳ ತುಂಡೆ ಅಕ್ಷರ ಮಾಲ
මේ අර්ධසර කියන්නේ අරලව විතරක්ද දෙකමද? කියන්නේ පෙර විතරයි. යරලව කියන අකුරු ටිකට අපි කියනවා අර්ධසර කියලා. යරලව කියන අකුරු හතරට අපි කියනවා අර්ධසර. එයාලට නමක් දුන්නා අර්ධසර කියලා. හරිද? අපි ඔක්කොටම නම් දීලානේ තියෙන්නේ. එයාලටම තමයි අන්තස්ස කියලා කියන්නේ. තේරුණාද ආය ආය අහන්න? ආ මැඩම්ගේ මේ YouTube මේ වීඩියෝ එක බලුවා මැඩම් අර අක්ෂර මාලාව ගැන කියන දීපු. ආ. ඒකෙත් මේ මේ සින්දුව මට තේරෙන්නේ. හරි. ඊට පස්සේ පුතා දැන් ඔන්න අපිට අමතක වෙලා තියෙනවා තව දෙන්නේ. මතකනේ? ව්‍යංජන අක්ෂර gedara ඉන්න දෙන්න ගියානේ උඩට වැට ගන්න. උඹලට ඔන්න මතක නැහැ වැට ගන්න කිය දෙන්න නේ තේ එකක්වත් අරන් ගින් දෙන්න ඕනේ කියලා. දැන් මෙතන 42ක් හිටියා. 42කින් දෙන්නේ උඩට හරියන්නේ තාත්තා වැට ගහලා ඉන්න පුතේ කියලා. එතකොට මෙතන 40යි දෙන්නේ මෙතන. ඔන්න තේ එකක්වත් දෙන්න ඔයාලට මතක්ුන්නේ නැහැ. දැන් යනවා ඒ දෙන්න හොයන්න. උන් දෙන්න කිව්ටක් අමුතු. උන් දෙන්න කිව්ටක් අමුතු ඈ දෙකක්. ඔන්න අං ඊට පස්සේ අක් මේක ව්‍යංජන අක්ෂර මේවා මේ ව්‍යංජන හරිද? ව්‍යංජන අක්ෂරේ ගෙදර ඉන ගියේ ඒ නිසා දැන් එයාලා දෙන්න ගැන තමයි දැන් ඉගෙන ගන්න අපි. අම්මා දැන් පුතාලගේ අක්ෂර මාලාවේ හොඳට බලන්න. අක්ෂර මාලාව අරන් බලන්න. මේ ස්වර අක්ෂර වලට පස්සේ ව්‍යංජන අක්ෂර වලට මුලින් තියෙන අකුරු දෙක තමයි අපි දැන් යන්නේ. අම්මා දෙකට. එතකොට පුතා මේක හරි. මෙහෙමයි මේ අයන්න තියෙන්නේ අපිට උච්චාරණය කරන්න පහසු වෙන්න මිසක් එයා නෙවෙයි මෙතන වැද්දා මෙයා තමයි වැද්දා මේ මෙයක් තින්නේ හෙල්ප් කරන්න නිසා මෙයා තමයි අකුර හරි එතකොට මෙතනදී මෙන්න මේ බිඳුවට තමයි අපි කියන්නේ අනුසාර මේකට බිඳුව කියන්නේ අපි මෙයාට නමක් දෙනවා අනුස්වාර එයාට ලස්සන නමක් දුන්නා අනුසාරය කියලා එයාට නම මොකද්ද අං කියන්නේ මෙයා අනුස්සාරේ. හරි නම් කරගන්න. අං වලට කියනවා අනුස්සාරේ කියලා. නම් කරගත්තද? මේක හරි වැදගත් පාඩමක් ඈ. අනුස්සාරේ කියලා නම් කරගත්තා. එහෙනම් තව නමක් කියනවා යාළුවෝ කියන්නේ නිග්ගහීතය කියලා. අනේ අම්මේ. එයාට කියනවා නිග්ගහීතය කියලා. නම් දෙකයි යාට. අනුසාරය කියලා කියනා වගේම නිග්ගහිතය කියලා තියෙනවා. හරි. එයාටත් නම් දෙකයි. ඔක්කොම නම් දෙක දෙක තියෙනවා නේ සෑහෙන අක්ෂරමාලයි ඔක්කොම වගේ නම් දෙක දෙක තියෙනවා. ඔයාලටත් තියෙනවනේ. ඔයාලටත් දැන් අපි දුලෙන්ට මෙහෙට ඔය අපි දුලෙන් කිව්වට ගෙදරට කියන්නේ කිරි පුතේ, උකු පුතේ, චූටි පුතේ ආයේ ඔක්කොම එහෙම තමයි. එතකොට අපේ මේ හැමෝටම එහෙම තමයි ඈ. ඔක්කොම ඩේමිකට කියනවානේ ඩේමික කියලා අපි මෙහෙන් කියවට ගෙදරට කියන්නේ කිරිපුතා කියලා. ඒ වගේ නම් දෙකක් තියෙනවානේ. ඒ හින්දා හැමෝටම ගෙදරට කියන එකයි මේකයි. අපිට අපේ මේ මිනිදුල්ට කියන්නේ කිරිපුතා කියලා. දැන් උක්කුම් පුතා කියලා. දැන් මොකද කියන්නේ මිනිදු? එහෙමද කියන්නේ? මය පුතා කියලා කියන්නේ. මොන පුතාද? එහෙමනේ. මය පුතා කියලා කියන්නේ. මා පුතා. මා පුතා කියලා කියන්නේ ආයකවත්ත නැනිම. ආයක. ඉතින් සමරගම් බලාදනේ. හා මේ මේ මොන රාගද අපේ අපි කරේ ප්‍රාදේශීය විහාර මේ සැබෑ තරහ ගියාම එහෙම කියන්නේ තරහ ගියාම හැබැයි අම්මලා තව කියනවානික කොන එයාලට වෙනම අක්ෂර ඕඩියක් ඇද ඉවත් කියන කොන පුරව පල්ල ඇත් කියනවා නේද අම්මලා නිකන් සතුටක් අපේ ගෙදර වෙන එතකොට අම්මා නිකන් බල්ලක් නෙවෙයි කියන්නේ බල්ල අයිමත් කියනවා එහෙම නාලු දානයි හරි එහෙමයි තියෙනවා හරි එහෙනම් අපි මේකට බින්දුව කියන්නේ දැන් එහෙනම් අපි දැන් 10යිද කියන්නේ අනුස්සාරේ අයන්න දාලා තියෙන්නේ ශබ්ද කරන්න පහසු වෙන්න කියලා මම මීට කලින් විනාඩියකට කලින් කිව්වා මාදු කියන්නේ උච්චාරණය පහසෙන්න දාලා වරහන් ඇතුළේ දාලා තින්නේ අයන්න නේද ඊට පස්සේ මේ සංඛ්‍යාව සංඛ්‍යාව ඊට පස්සේ සංගීතය ඊට පස්සේ
ලංකාව බින්දුව ඔන්න කාර චිත්‍රපටි හෝල් එක ගහලා තියෙනවා ජාමි අම්මලේ මත්ති බඩ චිත්‍රපටි හෝල් එක ලැජ්ජාවි කියනකොට ඉතින් අය මම කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ හෝල් එක යන හේන තඩියකට ගහලා ජාංගි අයවත් තියෙන එන ගංගාවේ සංගීතේ ආ ගංගාව එන්න හරියට එහෙනම් මේ බින්දුවට තමයි කියන්නේ මොකද්ද බින්දුවට තමයි කියන්නේ අනුසාරය නැත්තම් නික හිතේ කිය හරිද 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 ආයෙ මේකට බින්දුව කියන්නේ බෑ හරි එහෙනම් අපි එහා එක ළඟට යනවා එහා කොල්ල ළඟට යනවා නිකන් ලස්සන නේද හැන්ඩි කොල්ල වගේ ඉන්නේ බින්දු දෙක හරි ඒකට නමක් තියෙනවා පුතා විසර්ගය සාගය ආ විසර්ගය කියලා ලස්සන එයාට තව මොඩ් කරලා මේක එයා කැතයි කියපු හින්දා මෙයාට තවත් නමක් කියනවා විසර්ජනීය කියලා නම් කරගන්න අය ලැබෙන සතියේ තහන්න එපා විසර්ජනීය කියලා කියනවා විසර්ගය නැත්නම් විසර්ජනීය හරිද රජ කාලේ කතා කියනකොට ඉස්සර රජුරවණ්ඩ හිත තිබිලා තියෙනවා අන්තපුරය අන්තපුරය අපේ ප්‍රසාදියම දන්නවා අපේ ඔක්කාග රජුරවණ්ඩ ඉඳලා තියෙනවා 16000 පුරස්ත්‍රීන් හිටපු අන්තපුර 16000 කියන්නේ අපෝ 16000 ගෑනු උන්දලා ඉඳලා තියෙනවා රජුරවණ්ඩ 16000 කොහොමද ඒක සිංහල සාහිත්‍ය රසාසාදේක හරිද එතකොට අපේ ඔය මේ කොල්ලනේ පුංචි උනේ ලොකු කොල්ලෝ මන කල්පනේට මන කල්පිත කරන මන කල්පිත අන්තපුරයක් තිබ්බනම් හොඳයි කියේ මන කල්පිත මේ මන මේ වචන ලියාගන්න බයින් හරි අන්ත ඛණ්ඩය අන්ත ඛණ්ඩය ඊට පස්සේ අන්තස්ථාක්ෂර අන්ත ස්ථාක්ෂර හරි නේද අපිට විභාග ලියන්නේ නැහැ අකුරු හැමත් ඔය අකුරු වලින් මචා ලියන්නත් එනවා අමාපුදා එහෙනම් හොඳට මතක තියාගන්න දැන් කියන්න එපා නම් කරගත්තේ නම් නැහැ කියලා මැඩම් ඔව් හාර්ස්ව සොර කියන්නේ මොකද්ද මොකද්ද හාර්ස්ව සොර මොකද හාර්ස්ව සොර ඔව් නෑ ඒක මට මැසේජ් එකක් දාන්න මොන සොරද කියලා ආ හරි 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 තේරෙන අවබෝධයි අවබෝධයි හරි මයි පුතා උඹ හිතේනේ අලුතින් කොල්ලා ආවේ ඒක නෙමෙයි හරි හරි සොර ගැන මේ අහලා තියෙන්නේ මේක නේද ඒක ටිකක් හරි හරි මේක නෙවෙයි ඔයා මේ කියන්නේ මේක නේද ඔව් මැඩම් ආ ඒක පුතා රස්ස රස්ස මේ අකුරේ රස්සස රස්ස කියලා කියන්නේ මේ අ ඒ ඊ උ කෙටි අක්ෂර වීඩියෝ එක බලන්න එතකොට හරියනවා ඈ කෙටි අක්ෂර රස්ස කියලා කියන්නේ කෙටි ලඝු ලොහු හරිද පිළිවි තියනේ ඒක බලනවා YouTube එකේ තියෙන එක හරි බලන්න හරි ඊට පස්සේ ඔන්න දැන් අපේ අක්ෂර මාලාව සමාප්තයිනේ ඉවරයිනේ දැන් ඔන්න ලබන සතියේ මිලියන් ලබන සතිය අක්ෂර මාලාවේ ටියුට් එකක් දෙනවා ඒ ටියුට් එක කියන්නේ ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ ඒකට මම පොත බලන්න දෙන්නේ කැමරා ඔන් කරගෙන තමයි වැඩේ කරන්න තියෙන්නේ ඊට පස්සේ ඒක කරන්න ඕනේ කොහමද පොත් බලන්න නේද දැන් ඕ මැඩම් ටේ මේ උඩ කැලේ විතරනේ අපි යටින් පොත තියන්නේ ඒව බෑ හරිද ඒඳ හරියට පාඩම් කරගෙන වෙන්න ඕනේ පාඩම් කරගන්න අමාරු ඇයිද ඉතින් මල්ලේසි ක්‍රම දෙනවානේ ඔන්න දෙනවා මතක තියාගන්න මේ ඔයාලට මේ සිංහල අක්ෂරමාලාව විතරද ඔව් අක්ෂරමාලාවෙන් තමයි දෙන්නේ අක්ෂරමාලා විභක්ති ඒවන්නේ නැනේ නැහැ මැණිකේ ඒව දින්දිනව පස්සේ හරිද දැන් අපි විභක්ති වෙන ප්‍රශ්න කරානේ එතකොට මෙහිමයි අක්ෂරමාලාවෙන් ලැබෙන සතිය දෙන්නේ අක්ෂරමාලාව හොඳටම පාඩම් කර පොඩි 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 දෙයක් දෙන්නේ ලොකුවට දෙන්න දෙයක් නැහැ එතකොට මං කියවනේ මගේ ඒ අකුරු විතරයි දින කියලා ඉතින් ඔය අයියලා අක්කලා හැමෝම කියවේ හැමෝම විභාගෙට ගිහින් එලගෙන මැඩම් කිචිත්‍රවලුනේ කවිවලුනේ තමයි අපි
ලේසියෙන් පාඩම් කරගත්ත කෙනෙක් හින්දා උන අමතක වෙනවට මතක මෙහෙතක් දෙනවා මල්ලියන කොටම ලියමුද එලිසම සිව්පද කාව්‍ය ආකෘතිත්ව විරචනා කරේ අලියා ගන්නක එන ඔන්න කොටුවක් ගහගන්න පස්සේ යහලව අන්තස්තයි අලියා ගන්න අන්තස්තයි අන්තස්තයි හා කී කියලා ගන්නවා සාශ සහ ෆ අ උෂ්මයි හා කොහොමද ඒක බින්දුව දැන් බින්දුව ගැන මතක තියාගන්න මම දෙන්නේ බින්දුව අනක තැපලෙනවානේ අනුසාරයයි එලි සමේ තියාගනි මමතා බින්දු දෙක මේක කාටවත් පෙන්නන්න එපා මේ මම ඔයාලට මතක තියාගන්න දෙන්න බින්දු දෙක විසර්ගයයි හා කොහොමද ඒක පද රචනය උදේ නිහෙම රන්න තනු නිර්මාණය යටින් උඹලා චාන්ස් එකක් දෙනවා තම තමුන්ගේ නම දාගන්න චාන්ස් එක දෙනවා සෙවුනි තනු නිර්මාණය එහෙම දාගන්න දැන් මොනේ මැඩම් මැඩම් අර ගුත්තිලේගාවේ සේරම වඩවඩම් කරන්න ඕනේ සන්දීප නේද මේ අපෙන් අහන්නේ මේ ඔව් නේ පුතේ මම හයන් නූස් මාක් කරන්නේ මම ඈ හයන් ඕ සාශ සා සහ හා මෙදර අඩුයිනේ සාශ සහ ෆ ඊට දිලා නෑනේ තුලේ සාශ සහ ෆ අ උෂ්මයි ගුත්තිලේ කාවිය කොපාඩ කරන්න ඕනේ ඊජෝ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැද්ද එතකොට කුත්තිලේ කවි ටික මිනිහ තේන ඔක්කොම පාඩම් කරන්න කියලා කියන්නේ මෙන්න මේ හේතුව උඩ හරිද දැන් අපිට ඩීජ අපේ ඉස්කෝලේ ඩීජගේ ඔක්කොම පාඩම් කරන්න නැද්ද විචාර ලියන්න බෑ කියලා විචාර ලියන්න නම් පුළුවන් ඔක්කොම පාඩම් කරන්න නැද්ද විචාර ලියන්න පුළුවන් කිසි කතාවක් නැහැ නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා විචාර වලට ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ බුදා එක ප්‍රශ්නයක් තියෙනවා කවිපද දෙකක් අර පළවෙනි ප්‍රශ්නේ කවිපද දෙකක් දීලා ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න. ඉතින් පාඩම් කරන් කරේ නැතොත් ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න බෑනේ. නේද? අන්න එහෙම ගැටලුවක් තියෙනවා. නැත්නම් ਵਿਚාරවලට නම් අපිට කවි හතරක් හයක් විතර පාඩම් කරගෙන ඔක්කොම ෂේප් කරගන්න පුළුවන් කතාවක් තියෙනවා. ඉතින් කෙටි ක්‍රම තියෙනවානේ මගේ. ඒ වුණාට අරක තමයි ප්‍රශ්නේ. පුළුවන් පුළුවන් වෙලා තියෙන පාඩම් කරගන්න එක තමයි හොඳ. නේද අපි කේටිෙන් කියන්නේ එතකොට පාස්වි 34ක් තියෙනවානේ අනේ අමාලුයි නේද තිත්තතල පාඩම් කරගන්න බලන්නකෝ පළවෙනි කවි 13 තුත්තන් 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 ඒවා තියෙන්නේ නේද ඒ 13 නම් අයියෝ කියලා හිතෙනවා ඕක තම තේර මෙහෙමයි පුතේ කවි පාඩම් කරන්න ඉස්සලා තේරුම කියලා දීලා ඉන්න ඕනේ දැන් පුතාලා තේරුම දන්නේ නැහැ අපිට කරේ නැහැ නේද ඉතින් දැන් මේක ඉක්මනට කරගත්තොත් මම හොඳයි සතර ගම්මන් ත්‍රීතු කෑල්ල තියෙනවා නේද අපිට තියෙනවද ඔව්ද කොතනින්ද අද ඔව් තියෙනවා තියෙනවා ඔය සතර ගම්මන් ත්‍රී කොතනද අපි නැවැත්තුවේ මනිෂා මතක් කරන්න ධර්ම යුද්ධේ කරේ නෑනේ කරාද කරා එහෙනම් ඉතින් මං ඉවර ධර්ම යුද්ධයක් කරුවා නම් ආය මොනවාද ඉවර නෑ ටීජ තව කෑල්ල ඉදගෙන පැටලෙනවා විභාගෙට ප්‍රශ්න එනකොට මේ දෙක පැටලෙනවා මේවා පැටලෙනවා දැන් ඔයාලට මේක පැටලෙන්නේ නැහැ මොකද කරන්න ඕනේ විභාගෙට සාමාන්‍ය පෙළට යනකොට ටිකිරි මාරි පැකට් එකක් අරන් යනවා ඇයි අර කවිය මතක නැතුව ගියාම කන්න ඒක කවිය මතක නැතුව ගියාම ටිකිරි මාරි කෑල්ලක් කෑවන්න මතක් වෙනවා ලිව්වා එහෙනම් ඔන්න ඒ වගේ යන්න දෙනවද මේ ටිකිරි මාරිකින්
කෙටිසර අටයි දිගුසර අටයි සංයුක්ත සර දෙකයි සර දහ අටයි කෙටිසර අටයි දිගුසර අටයි සංයුක්ත දෙකයි සර දාලා කියන්න ඕනේ හරි ඊට පස්සේ ඔන්න පුතේ දැන් අපිට දැන් මේකේ මේ පදේ තියෙන අන්තස්ථයි කියලා ලියන්නේ අන්තස්ථාක්ෂරය යාලලව අන්තස්ථාක්ෂර සස ඡාප මම ඒක අපි අපසරයක් කියන්නද මොකද උඩේකද ස්වර නෑ කෙටි ස්වර මඩ කෙටි ස්වර දෙකයි කෙටි ස්වර දෙකදම කෙටි ස්වර 8යි දිගු ස්වර 8යි සංයුක්ත දෙකයි අපි රැප් කරලා කියන්නත් කියමු මේක කියලා නෑ සංයුක්ත දෙකයි ඊළඟට ස්වර 18 ස්වර 18යි ඔන්න කවින් කියවක් කොහොමද is geri suratay digu digu saratay sanyukta dekai sarada hatay lasana kiyanna ona nikan natawaga kiyanna ona oya kiyana kota nikan kan me ida passe thawa ekak thamai meheme ekak den oy mama kiwa neida akshara utpatti sthana 11 hata yanakota thawa wedi wenawa ඒ කියන්නේ අර ස්වර කොටේ තියෙන එහෙම දාලා කියලා දෙනවා 11 ඉදිට ඇක්ෂර මාලාව කරනවානේ 11 ඉදිට ලොකුවට උගන්නන ඇක්ෂර මාලාව. එතකොට වැඩි වෙනා දැනට ඔය ඇති ඈ ඇක්ෂර මාලාවේ ඒ දිග. ඊට පස්සේ එහෙනම් ඇක්ෂර මාලාවේ අභ්‍යාස චුට්ටක් බලන්න. අභ්‍යාස වෙලින් ගාලා පොත ගන්නකෝ. මා පුතාල පොත ගන්න මොනික. ඔන්න ගත්ත පොත ඇක්ෂර මාලාව පෙරලා ගත්තා. හා ඒක තව එකක් අමතක වෙලා මඩ කරන්න. තව චුට්ටක් තියෙන අපිට අක්ෂරමාලාවේ ඔයාලගෙන් අහන එකක් තමයි අක්ෂරමාලාවේ ഘോഷ අක්ෂර මොනවාද මෙන්න චුට්ටක් කොහොම ඉන්නේ ഘോഷ අක්ෂර මොනවාද අඝෝෂ අක්ෂර මොනවාද ඔන්න ඔහොම එකක් අහන උදේ අපි කතා කරනකොට දැන් කතා කරනකොට මං කියන්නේ මේ උගුර උගුර හැම වෙලේම කම්පණය වෙනවනේ දැන් පුතේ වැඩි ගුඩ කතා කරන්න ආයෙන්නේ දැන් කොටිම මම මගේ ඉස්සර මං කියලාන්න දෙන්නේ නිකන් කෝ කිලියගේ කටහඬ වගේ යන්නේ ලස්සන කටහඬක් තිබ්බේ හරි දැන් නිකන් ටප් කරමකට ගන්න වෙයි හෙනවනේ අහගෙන ඉන්න බෑ නිකන් ජර බර ගන්න නෑයි මේ හා ඒ වෙලා තියෙන මොකද මේ ස්වර තන්තු ඇදිලා ගිහිල්ලා දැන් මේ මගේ කටහඬේ ස්වර තන්තු ඇදිලා ගිහිල්ලා කටහඬ ගොර හැඩි වෙලා නේද ඒකට හේතුව මේ ස්වර තන්තු මේ උගුර තියෙනනේ ස්වර තන්තු අහලා තියෙන නේද පුතාලා එහෙනම් මේ ස්වර තන්තු කතා කරනකොට සමහර ස්වර තන්තු මෙහෙම තියෙන ස්වර තන්තු මේ දෙකක් එකට ගැටෙනවා මේ ස්වර තන්තු එකට ගැටෙනවා එතකොට දෙකක් එකට ගැටෙනකොට මොකද වෙන්නේ මේ මං කතා කරනකොට ഘോഷාවක් ඇති වෙනවා ഘോഷාවක් ඇති වෙනවා අන්නේ ඒ කතා කරනකොට ഘോഷාවක් ඇති වෙන අකුරු කීපයක් තියෙනවා ඒවට තමයි ഘോഷ අක්ෂර කියලා කියන්නේ තේරුණාද නැද්ද නැත්තම් ආය අහන්න මා පුතා පුතා කියන කෙල්ලන්ට දෙක කියලා දෙන්න ආයිදී අපිට කිව්වේ නැහැ කියලා හැම වෙන්න එපා එතකොට තේරුණාද ස්වර තන්තු එකට ඇතිල් වෙනකොට ഘോഷාවක් ඇදේනවා ඒ අකුර වලට අපි ഘോഷ අක්ෂර කියනවා කතා කරනකොට ස්වර තන්තු සමහර ඒවා මෙහෙම කතා කරනකොට ඉන්නේ ඈත් වෙනවා ඈත් වෙනකොට ഘോഷාවක් ඇති වෙන්නේ නැහැ ഘോഷාවක් ඇති වෙන්නේ නැති වඩ අපි කියනවා ഘോഷ අක්ෂර කියලා හරි සිංහල දැන් අක්ෂර මාලාවේ ഘോഷ අක්ෂර යഘോഷ අක්ෂර දෙකක් තියෙනවා හරි ලීසි මේක තමයි පුතේ අഘോഷ අක්ෂර දෙක මතක තියාගන්න එක මොකද අරක ගොඩක් තියෙන හින්දා මෙන්න අഘോഷ අක්ෂර ටික අපේ අහිංසකෝ ටික ලියන කා ච ට තප සැට් එක ගත්තා එයාලගෙම මහා ප්‍රාණ ටික ගත්තා කා ච ට තප ඔන්න ഘോഷ අක්ෂර තව කීපයක් එනවා මෙන්න මේ ටික සා ෂ සා ඒ දෙකම උෂ්ම අක්ෂර වලින් ওই ටික එනවා ආය එනවා අහ කියන අක්ෂරය හරි ඔන්න ඒක හා අලුතින් මේක දෙච්ච ෆ අක්ෂරේ එනවා අഘോഷ අක්ෂර වලට
එහෙනම් පුතාලට ලේසිම ටික තමයි අඝෝෂ අක්ෂර ටික ලියාගන්න එක. ඔයාලා යටේ ලියාගන්න අඝෝෂ අක්ෂර කියලා. අඝෝෂ අක්ෂර කියන්නේ කතා කරනකොට ස්වර තන්තු ඈත් වෙනවා. ഘോഷාවක් නැහැ. කා ච ඨ ත ප කා ච ඨ ත ප ශා ශ ස අපි මෙහෙම දන්න ශා ශ ස ෆ අ කියන නම් ලේසියෙන් පාඩම් කරන්න නේද? ඔන්න අඝෝෂ අක්ෂර ටික. කැමරා ඔන් කරගන්න මා පුතා මං ഘോഷා කරන්න කලින් ඈ. සංදීපිය ඔබට නම් දැන් දෙන්න වෙනව ඈ. අම්මට අමතන්න වෙනවා දැන් සංදීපගේ. අම්ම නැද්ද ළඟ? අම්මට කතා කරන්න නේ ළඟේ ළඟදීම. ඉමාෂ ඔන් කරගන්න. හා මලීෂලා තව මලීෂෙක් ඉන්නවා. මලීෂලා ඩබලක් ඉන්නවා. හරි. ඉක්මනට ලියාගන්න. ഘോഷ අක්ෂරේදී කොටු කරගන්න. ඊට පස්සේ පුතා ගජර දැඹ ඇතුළු අනිත් ඔක්කොම අක්ෂර ഘോഷ අක්ෂර. මෙතන ලියා ගන්න තියෙන අනිකුත් අක්ෂර. අනේ හුත් අක්ෂර. හැබැයි ඉතින් එහෙම අනිකුත් උඹලා විභාගෙට ලියන්න එපා. ආ ഘോഷ අක්ෂර ලියන්න කිව්වොත් අනිකුත් අක්ෂර කියලා. එහෙනම් අනිත් ඔක්කොම අක්ෂර ස්වරත් එක්ක අනිත් අක්ෂර ඔක්කොම ഘോഷ අක්ෂර. ඒක දැන් ගෙදර හිමීට ලියා ගන්න. එකොත් අක්ෂර ഘോഷ අක්ෂර වේ කියලා ලියා ගන්නද? එහෙම ලියා ගන්න. හැබැයි 11 වෙනි පිටුවේ ඔන්න තියෙනවා ഘോഷ අක්ෂර ටික පස්සේ ഘോഷ අක්ෂර ටිකක් මෙතනින් ලියා ගන්න. මේකේ තියෙනවානේ ගජර දබ ඊට පස්සේ මේ තියෙනවා කෝ ටික. ඊට පස්සේ නාසික අක්ෂර ටික අන්තස්ත අක්ෂර ඒව ඔක්කොම වැඩ සොරත් එක්ක සොරත් ഘോഷ ඔයාලේ පොතේ මේ තියෙන කොටික ආ දැන් ඒක හොඳයි. තව එකක් මේ ගමම කියන්නේ මේ පොතේත් ඒක තියෙනවා. ඊට පස්සේ 12 වෙනි පිටුව බෙල්ල ගන්න පුතා. හරිද 12 බෙල්ල ගන්නකෝ. 12 වෙනි පිටුවේ දැන් කණ්ඨජ කියලා ඉතර ഘോഷ අක්ෂර වලට ලියන්න ඕනේ මොන අක්ෂර ටිකද? පුතේ අഘോഷ අක්ෂර කියලා කියන්නේ කචර තපයි සා ශ ස ප අනේ අක්ෂර මාලාවේ අනිත් අක්ෂර ඔක්කොම අഘോഷ අක්ෂර. හරිද? ඒ ටික ඔක්කොම මේ ටික අර අනිත් ඒවා ඔක්කොම ලියා ගන්න. දැන් ලියන්න යන්න එපා. ඒක දිග දුර යනවනේ. ඉදිරියෙන් ලියා ගන්න. හරිද? එතකොට පුතේ 12 වෙනි පිටුවේ බෙල්ල ගන්න. 12 වෙනි පිටුවේ යටතේම යන්න. ඒකේ අර දැන් මං කමණි කියලා ගත්තේ කණ්ඩජ අක්ෂර වලට. අර මං කිව්වේ 11 හේතු ගන්න නැහැ කියලා. මේ 10 පොතේ තියෙනවා. ඒක මං එහෙමම කියන්නම්. තව කණ්ඩජ ටිකක් එකතු වෙනවා ස්වරවලි. උගුරෙන් ඉපදෙන අකුරු වලට. මොනවද? අ ආ අකුරු දෙක එකතු වෙනවා. ස්වර අක්ෂර වලින් අ ආ එකතු වෙනවා. කක ගඟ ම මං කියවනේ. ඊට පස්සේ කක ගඟ ng සංයක ග ආව. තව අකුරු දෙකක් එකතු වෙනවා. හ අක්ෂරයයි අම් අක්ෂරයයි. පේනව නේද? හොයාගත්තද නැද්ද? අතර මං එලාද ඉන්නේ? හොයාගත්තද? ඔව් හරි නෑ හරි කියන්න. හොයාගත්තා මඩ. ආ එහෙනම් බලන්න කන්ටජ වලට ස්වර දෙකක් එකතු වෙනවා ආ කියලා. ඊට පස්සේ ආ එකතු වෙනවා හ කියන අක්ෂරයයි. මොකද හ තියෙන්නේ යටම කියන උෂ්ම අක්ෂරයනේ. අම් අක්ෂරයයි කණ්ඩජ අක්ෂර. හරිද? තාලුජ අක්ෂර වලට එකත් ඔයාලා ලියාගන්න. ඔයාලගේ පොතේ තාලුජයකට ස්වර වලින් එකතු වෙනවා ඊ එකතු වෙනවා. ඊට පස්සේ මං කියපු ටික චච ජජ ඤ. ඊට පස්සේ යා අකුරයි අර්ධ ස්වර වලදී තියෙන යා අකුරයි උෂ්මාක්ෂරයේදී තියෙන ෂ අකුරයි එකතු වෙනවා. පේනව නේද? ඈනුන් නම් අරින්නේ නැහැ. හරිද? ඊට පස්සේ මූර්ධජයකට එකතු වෙනවා ඉරු ඉරු අකුරු දෙකයි මම කියපු ටිකයි ආ එකතු වෙනවා ෂ ල නේද? ඒ ටිකත් ඔයාලගෙන හොට් එකෙන් දාගන්න. දන්තජ වලට තත දදන වගේම
ලර්සර් කියන අකුරු දෙක එකතු වෙලා කතන්ද දන්ත ජොල ස්වර නැහැ. ලර්සර් එකතු වෙලා. ඕස්ට්‍රේලි ජොල ස්වර දෙකක් එකතු වෙනවා උ ඊට පස්සේ අනිතෙන් එකතු වෙනවා ඔබ ෆ දෙක. ඒ දෙකත් ඔයාලගේ නෝට් එකට දාගන්න. දැන් ආතේ ගෙදර ගිහිල්ලා ඔයාලගේ නෝට් එක පැහැදිලි නැත්තම් ස්වර ගෙදරයි ව්‍යංජන ගෙදරයි පැහැදිලි නැත්තම් ආයෙම ඇඳ ගන්න. වෙනම කොලේක ලොකුවට ඇඳ ගන්න. මේ මේක ඇඳගෙන පිටිය අරවා ගත්තා කිසි අවුලක් නැහැ. මොකද ඒක අම්මා බණි තමයි ඒ හින්දා මේ මොන හරි ආරක්ෂිත පිළිවෙලක් කරලා එහෙම මොන හරි කරගන්න. මේ එතකොට ඊට පස්සේ මේ වලන පොතේ තියෙන ඕනතරම් ඒවා අපිට පොතේවත් ගන්න බෑ. හැබැයි පොතේ බලුවට ඉච්ච තේරෙන්නේ නැති හින්දා මම විතර කරේ. දැන් යන්න ඔබ 13 පිටුවට. 13 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස ටික ලබන සතියේ එනකොට කරගෙන ඉන්න 13 14 15 අපි සාකච්ඡා කරනවා. මොකද මේවා කරන්න ගියොත් අපිට දැන් වෙලා යන හින්දා. පිටු තුනේම අභ්‍යාස ටික නේද මේ? ඔව්. 13 පිටු කියන්නේ 13 තීංගයි කාලක් විතර තියෙන 13 ලිඛිත අවබෝධය. ඔනේ කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ 14 අවබෝධයේ ඉතුරු ටිකයි ලිඛිත අභ්‍යාස ටිකයි කරන්න. ප්‍රායෝගික අභ්‍යාස කරන්න එපා. හරි? අනේ ඒකත් කරන්න හිතුණොත් එහෙම ඒක කරන්න එපා ඈ. ඔව්. ආ. ව්‍යාකරණ පොතේමයි නේද කරන්නේ? ඒක. අනේ ඕ. ව්‍යාකරණ පොත මට දැන් වෙලාව ගියන. කවුරු හරි? 7:50යි මයි. 7:50යි. 7:50යි මයි. දැන් chapter close. ඉවරයි. ඕනනම් දුවල ගිහිල්ලා වතුර එකක් බීලා එන්න අවස්ථාව දෙනවා. දැන් ගිහිල්ලා දුවල යන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. මොකද නැත්තම් අපේ channel එක මාරු කරන්න චුට්ටක් වෙනසක් ඕනේ. පුතේ පෑය දෙකක්
ලංකාව හදන්න ඕනේ. ආයි මේ අපිට දැන් බෑ. හරි. දැන් යන්නේ channel මාරු කරා. අපි යනවා සතරකම් මන්ත්‍රයේ ධර්ම යුද්ධයට. ටීචර්. ටීචර්. ටීචර් ഘോഷ අක්ෂර වලට මේ මොනවද ස්වර අක්ෂර තියෙනවද? ඔව් ഘോഷ අක්ෂර වලට ස්වර අක්ෂරත් තියෙනවා. ඔන්න පුතාලගේ පොතේ පෙර පොතේ තියෙනවා බලා ගන්න. පෙර පොතේ. කිව්වෙ ඔය අක්ෂර ගැන තියන්නේ කෙල පොතේ එකොළොස් වෙනි පිටුවේ. හරිද? ඒකත් බලන්න. හරි, දැන් ගන්න සාහිත්‍ය පොත. ටීචර් අභ්‍යාස ප්‍රශ්න ලියන්න ඕනේද? නැත්තම් අනම්මි කම්මැලි කම. හලෝ කම්මැලි වෙන්නේ බලන්න හලෝ. හරි, යනවා අපි ධර්ම යුද්ධයට. ධර්ම යුද්ධයට ගියා. ධර්ම යුද්ධේ ධර්ම යුද්ධේ අපි මඩචුට්ටක් මතක් කරනවාද? ඉතින් අපි ධර්ම යුද්ධේ කරලා පොතනද නතර උනේ කියලා 14 පිටුවේ උඩම ටීජ. හම්බෝ තව ඉහිද ධර්ම යුද්ධේ කියලා කියේ මොකටද? ඔන්න අන්තිම ආවේ දරුවෝ මේ ගැන දුකක් සාංකාවක් සැකයක් සාංකාවක් වෙලා උකට ලී වෙන්න එපා. හරිද? එයාලට කිසි අසාධාරණයක් එන්නේ නැහැ. මොනොත් මම මේ පාඩම් කරන අලුතෙන් තව මේ මාස දෙක තුන එහෙම වුණොත් අපි මුලින් ඉඳන් කරනවා. නැත්නම් රෙකෝඩින්ග්ස් දෙනවා. හරිද? එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි කරලා රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්ද? රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් පොද. අලුතෙන් ආව දරුවන්ට රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. මිස් ඔක්කොම රෙකෝඩින්ග්ස් තියෙනවා. ආ බලන්න බලන්න. එහෙනම් මම තා ක්ලාස් කරන්න ඕනේ. ඕකමනේ කරත් කරන්නේ නේද? හරි පුළුවන්. මේ මේගොල්ලෝ කියනවා කරන්න පුළුවන්. එහෙනම් ධර්ම යුද්ධය කියලා කියේ මොකටද? කේවට්ටයා ලැජ්ජ නැතුව නැතුව උදාර මුලින් ඉඳන් ඉගෙන ගත්තේ නැති දරුවන්ට තේරෙන්නේ නැති වෙයි. රෙකෝඩින්ග්ස් එක බලපම් හරියනවා. කේවට්ටයා කියනවා එකින්වත් අධෛර්යමත් වෙන්නේ නැහැ කේවට්ට. මේ මේ මේකින් බලපු ඔයා රජතුමනි බ්‍රහ්මදත්ත රජතුමනි ඔබ වහන්සේ බය වෙන්නේ කම මේක මම බාර ගන්න. මේක මගේ සටන. මම තමයි මේක කරන්නේ. අන්ත්‍ර පුරෝහිතව දෙන්න තමයි රජවරු දෙන්නගේ අග්‍ර පුරෝහිතව දෙන්න තමයි මේක කරන්නේ. ධර්ම යුද්ධය කරන්නේ. මොකද්ද ධර්ම යුද්ධය කියන්නේ? අපි ධර්ම කරුණ සාකච්ඡා කරපුවාම දිනන එක්කනට පරදින එක්කන වඳින්න ඕනේ. ඒ වැඳුම් ලබන කෙනා මේ රටයි රජුරුයි දිනනවා. කතා දෙකක් නැහැ. වඳින කෙනා මේ රටයි රජුරුයි රටවැසියයි පරදිනවා. ඕක තමයි ධර්ම යුද්ධය කියන්නේ. නේද? ඔන්න ධර්ම යුද්ධයේ තියෙන දවසාව මම ඉඳලා කීව ධර්ම යුද්ධය අපි කරානේ. එතකොට ධර්ම යුද්ධයේ තියෙන දවස ඇවිල්ලා අතරල නෑ. එහෙරි කරන්න නෑ. ධර්ම යුද්ධයේ තියෙන දවසාව කේවට්ටය තමයි මේක ඕගනයිස් කරන්නේ. කේවට්ට දැනුම් දෙනවා මහෞෂධ පණ්ඩිතයන්ට මෙන්න ධර්ම යුද්ධය කියලා එකක් කරනවා. හෙට හෙට තියෙන ධර්ම යුද්ධය කියලා කියනවා. හැබැයි ධර්ම යුද්ධයේ හෙට තියෙන කිවට කේවට්ට වෙලාවක් කියන්නේ නැහැ. ඔන්න බලන්න මේක මහෞෂධ පඬිතුව එකෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද කියලා. අපිටත් හොඳ 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 දේවල් ඉගෙන ගන්න. හෙට තියෙන කිවට වෙලාවක් කිව්වේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න අපේ කවුද කේවට්ට දී පාන්දරම ඇවිල්ලා පාන්දරින් එනවා. පාන්දරම ඇවිල්ලා කේවට්ට බ්‍රහ්මදත්ත රජුරු එයාලගේ සෙනගේ ඇවිල්ලා බලාගෙන ඉන්නවා. කවුරු වෙනකල්ද? දැන් ඉන්නේ මේ මහෞෂධ පඬිතුම. මහෞෂධ පඬිතුනකල් බලාගෙන ඉන්නවා. දැන් ඊට පායනවා. දැන් හිතන්නේ 7ට ආව කියලා. 8 9 10 11 12 වෙන ටයිම් එකේ මහෞෂධ පඬිතුව නැහැ. දැන් ධර්ම යුද්ධයට ආවේ කේවට්ට හතර මුණින් ඩාඩිය දානවා. මහන්සි ඩයට් වෙලා හොඳටම ඉන්නේ පාවෙනවනේ. නේද? බෑඩ් එකක් තුනක් ඉන්නේ ගියාම දැන් මේ කිය කිය කර උස්සලා බලනවා කොකෙක් වගේ
නේද? අපිට එතන අර හාස්‍යපදින දණක් එහෙම තිබෙයිවත් ඕනේ කතන්දරේ නෙමෙයි අපිට ඕනේ. අපි මොකද්ද මේ කතන්දරේට වඩා ප්‍රශ්න වලට තමයි මේ ඔළුව යොමු කරන්නේ. මනස යොමු කරන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට කේවට ඕන හාස්‍යයට ලක් වෙනවා එතනත් කියලා මම කිව්වා. හරි. කොතනද? ඔන්නේ හාස්‍යයට ලක් වෙන තැන අපි ලියාගත්ත නේද? දහතුන්වෙනි පිටුවේ දැන් ඔන්න ධර්ම යුද්ධ මණ්ඩපයේ සරසලා කේවට බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා කේවට ඔන්න 13 වෙනි පිටුවේ අවසානයේම තියෙනවා නැගිනීර දිසා බලා බලා කල්ලීනු කල්ලීනු කී කියා සිටියේ ඔහොම කොක්ක ඔහොම බලන කොක්කරේ සේකර තියෙන විදි කොක්කරක් වගේ දැන් බලන තව නෑනේ කොක්කරක් සීදී කොක්කර ඇතුව ඔන්න කේවට හාසිර ලක්කට තවත් දැන තවම නෑ ඔන්න මහෝෂිත පඬිතුමා දවල් කන වෙලා ලක්ෂයි මගේ මේ වෙලාව විතරේ ගලී ඉන්නවා ඉඳලා හොඳට නාලා ඒ ටික අපි කරා ඒ ඡේදම කරන්නේ නේද අපි ඒ ඡේද කරන්නේ නේද 14 පිටුවේ දෙවනි අමරාදේවි එතකොට ඔන්න හොඳට මතක තියාගන්න මහෝෂිත පඬිතුයන්ගේ බිරිඳගෙනම මෙතන යන්තම් සඳහන් වෙලා තියෙන්නේ අමරාදේවි වෙලා දීපු දේවල් කාලා හොඳට ලක්ෂයක් වටිනා සළු වැඳගෙන හිමීට හිමීට ඔන්න එනවා. ඇවිල්ලත් රජ මාලිගාවට ගිහිල්ලා වේදේහ රජුණන්ගේ කියනවා රජතුමනි මට අර අෂ්ටවංක මාණික්ක අර සක්‍රිය අප්‍රසෙන්ට් එකක් දීපිය ගන්න. ඒක සුද්ධන් දෙන්න බැරිද? එතකොට අහනවා පුත ඒ මට කියා දෙ අරගන්නේ අරගන්න කියලා කියනවා නේද? මයිකේ ඉරක් ගහගන්න එහෙම කිව්වා මේක විභාගෙට ඇවිල්ලා තියෙනවා කියලා. ගහගන්න නේද තියෙන්නේ? එහෙම කිව්වා. ගහගත්ත ඊට පස්සේ ඒකත් අරගෙන ඔන්න හිමීට හිමීට යනවා. දැන් ඔන්න මෙතන ඉඳන් තමයි තියෙන්නේ. ඔන්න දැන් කේවට්ට දාඩිය තාගෙන බල බල ඔන්න මේකටත් ඉරක් ගහගන්න පුතේ කේවට්ට චරිතය. ඉතින් ඉරක් ගහගන්න කියපේකයි කියන්නකෝ. 14 වෙනි පිටුවේ මැද හරියි. තින් මැද මැදනේ තචුට දැකින පුත 8 මට කියාද අරගන්නේ අරගන්ව. මේක අපිට විභාගෙට ආව එකක්. මේ අවිල තියෙන සාමාන්‍ය පෙරට නෙමෙයි මේ උපකාරක සම්මන්ත්‍රණ පේපර් වල තිබ්බේවා. හවුද කියන්නේ කාටද කියේ කොයි වෙලාවක කියේ මොකද්ද 8 කියලා කියන්නේ? අෂ්ටාංග මාණික්කේද? හරි. ඊට පස්සේ මගේ පුතා ඔන්න අපිට දැන් චිත්‍ර රූප මෑවෙන තැන අපිට ඒවත් අහන්න චිත්‍ර රූප මෑවෙන තැන කීවට්ටියෝද මහෞෂිත පඬිතුම දැන් එදී දැන් මේ තවත් නෑනේ කිය කියා බලන් ඉන්නවා. මහපෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර උස උස හො බලනවා බලාගෙන සිටීමෙන් කොක්කරස්සේ දික්කු කර ඇතුසේක ගහගන්න එක දිරා දැන් කේවට කොහොම බල දැන් මේකගේ බලලා බලනම කොකෙක්ගේ කර වගේ දික් වෙලාද මේක ඉතින් අතිශයෝක්තිය කියන්නේ කේවටම හාස්‍යෙට ලක් කරන්න හිනාවට ලක් කරන්න නේද ගහගත්ත දිරා මේ ඔයාලගේ ප්‍රශ්න තියෙන 18 වෙනි පිටුවේ දෙවනි ප්‍රශ්නට උත්තරේට උදාහරණ. හාසින් අපහසින් යුක්ත කේවට බමුණාගේ චරිතය නිර්මාණය කරන්න යන්නවනේ. එහෙනම් එතන අපිට ඉර ගහගෙන ලියාගන්න හාස්‍ය කේවට හාස්‍යයට ලක් කිරීම. ඉස්සරහා ඉඳ තියෙන තැන ලියාගන්න පොඩි වැඩ. කේවට හාස්‍යයට ලක් කිරීම. කේවට හාස්‍යයට ලක් කරන එකනේ ජාතක කතා කරුව කරන්නේ හැමිලාම. ටිචර් කීවෙනි පිටුවේද ඉන්න? ඔතේ අපි 14 වෙනි පිටුවේ දෙවැනි ඡේදෙ. 14 වෙනි පිටුවේ දෙවැනි ඡේදෙ. දුමිදු හොයාගත්තද? දුමිදු. කොළඹදී හොයාගත්තද? ගහන. ආසිර ලක්කේ. ඔව් කියන්නේ. ඉර ගහන්න ඕනි මොකටද? ඉර ගහන්න පුතේ කේවට්ටයෝද මහෞෂිත පඬිතුමෝ දැන් ඉති මහපෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔස ඔසවා බලා සිටීමෙන් කොක්කරක්සේ දික්කු කර ඇති වූහ. කොක්කරක්සේ මොකක්ද එතන තියෙන ලක්ෂණය? මොකක්ද අතිශයෝක්තියට වඩා කොක්කරක්සේ? උපමාවක්. කොක්කරක්සේ කිව්වේ කොකෙක්ගේ කරක් වගේ. ඉලියන්න කියපකයි කියන්නකෝ. කේවට්ට චරිතය හාස්‍යයට ලක් කිරීම
සනති හාස්‍ය කියන්නේ මොකද්ද පුතා? සනති හාස්‍ය කියන්නේ හිරුවට ලක් කිරීම. හිනාවට ලක් කිරීම නේද? හාස්‍ය කියන්නේ හිනා හිනා යනවා. කියවන පාඩකයා වියසන ශ්‍රාවකයාට හිනා යනවා. කේවට මේ වගේ ගොම් වෙන නිකරේ දිගටම. ඒ හින්දා දැන් මේකගේ කර කොක්කරක් වගේ දික් වෙලා. කොක්කරක් සේ කියන එක ඉරක් ගහලා එතනත් උපමා කියලා ලියා ගන්න උපමාවක්. නේද? කොක්කරක් සේ. කේවටගේ කර කොක්කරක් වගේ දික් වෙලා. ඔන්න මහා බෝධිසත්වයන් දිගන්තරයේ ඉපදලා වූ තේජසින් ඔන්න ඒ වැඩි කතා කියන්නේ ලෝකෙම දිගන්තරය කියනගේ දිශාන්තරෙම හැපුණු ලෝකෙම පතලා වූ කියන්නේ පතල විච්ච පැතිරිච්ච තේජස් පරිද්දෙන් පහරන්නා වූ තේජසක් වගේ එනවා පහරනවා දැන් හිරු රැසින් මෙදනා දෙනවා වගේ හිරු රැසින් දා වැගිරෙන්නා වූ ශරීර ඇතුසේක දැන් කේවට්ටගේ ඇඟ දාඩිය වැකිරෙනවා හරියට බෝධිසත්වයා සූර්යානා කේවට්ටයා සූර්යේලියෙන් දාහයට පත් වෙලා වෙහෙසට පත් වෙලා දාඩිය කරනවා වගේ මහබෝසතාණන් වහන්සේද ඒ කිව්වේ මහෞෂධ පඬිතුෝ උන්ද වැඩි යවූ සාගරේ පරිද්දෙන් දැන් මහා හයියෙන් හම් ගලාගෙන එන සාගරේ පරිද්දෙන් පොළව මැඩ පියන්නාසේ සාගරේ රැල්ල පොළව සිසාරා යන්න වගේ වීදිය පුරා ගෙන යන්නා වූ ඔන්න වීදිය දිගේ දැන් එනවා කොහමද චතුරංගනී සේනාවත් එක්ක එන්නේ කවුද චතුරංගනී සේනාවට අයිති වෙලා ඉන්නේ ඇත්ත ඉන්නවා ඇත්තස්ත්‍රිය බාබල ආදී වූ පරිවාරයේ යුක්තව පරිවාර කියන්නේ පිරිවා පිරිවර ජනතාව පිරිවරත් එක්ක අසම්භීතව බය නැතුව ඉදිරියට එනවා හරි වාසල් දොර හරවා ඔන්න වාසලේ දොර හරවාගෙන දැන් ඉන්න සෙට් එකක් එක්ක බහින්න බෝධිසත්වයෝ නුවරින් නික්ම රතෙන් බැස ඔන්න දැන් බහිනවා රතේ අර හැලි අතුන් අශ්වයෝ දොරලා තියෙන්නේ නේද නියම ලක්ෂරි වාහනයක් ඒ කාලේ ඔබ හරිද හැලි අශ්වයෝ දොබු රතේකින් ඇවිල්ලා ඔන්න බහිනවා බැහැලා කෙසරු සලා විහිදා කිලි පොළන්නා වූ සිංහ රාජයෙකුසේ ඔන්න උපමාවක් ආයමත් නේද කොයි වගේ අර සිංහ රාජයේ කොහොම කරලා මෙහෙම කොල්ලනකොට කේශර සැලෙනවනේ මේ මැඩම් අර පහවුන පොළොව මැඩ පියන්නාසේ ඒකත් උපමාවන්නේ ඔව් ඒ උපමා තුනක් පාඩම් කරගත්තාම ඇති ඈ ගොඩක් ඕනේ ඔය ලේසි උපමා තුනක් පාඩම් කරගන්න ඕකේ තියෙන කොහොම පාඩම් කරගන්න එපා දැන් ඔය උපමා ඔක්කොම ඔළුවට දාගත්තාම කොහොමද බං අපිට ඔය පාඩම් කරගන්නේ ලේසියම තුනක් පාඩම් කරගන්න ලේසි උපමා තුනක් ඇයි අපිට විචාර ප්‍රශ්න වලට දාන්න දෙන්නේ උපමා කියලා දැනගන්න ඕනේ මොකද අපිට දෙවන ප්‍රශ්නේ අහනවා පාඩයක් දීලා මේකේ තියෙන උපමා ඕයන්නේ ඒක දැනගන්න ඕනේ නමුත් කටපාඩම් කරගන්න තුනක් වැඩිම හතරක් හරි පොඩා පාඩම් කරගන්න ඕනද ඔයාලා ආසයි පාඩම් කරගන්නගේ හැටි හොරු පාඩම් කරගන්න ගොඩ ආසයි නේද හා හා හරි ඔබේ හැටි මන් දන්නේ හතරක් තුනක් පාඩම් කරගන්නේ ඇති හරි ඊට පස්සේ විචුම්බණය කරමින් නිකන් ඇවිල්ලා නිකන් ආඩම්බරෙන් කෑ ගහගෙන ඇවිල්ලා සිංහෙක් වගේ ධර්ම යුද්ධ මණ්ඩලයට වැඩිසේක ධර්ම යුද්ධ මණ්ඩපයට දැන් ඔන්න ආවා දැන් ඔන්න අපිට චිත්තරු බවන නිකන් අභිමාණයෙන් එනවා මහෞෂිත පඬිතු එක්සියක් රජු රජදරුව ඊ මහතාණන් වහන්සේගේ රූපාශ්චර්ය දෙක මේ මොකද්ද වචන දෙකක් කඩා ගන්න පුළුවන් නේද රූප ආශ්චර්ය දෙකලා කාමද මහෞෂිත පඬිතුන්ගේ රූපාශ්චර්ය දකින්න අර එක්සියක් රජදරුව තවනි බ්‍රහ්මදත්තත් එක්ක නේ දැකලා නුවණින් සීළු දමදිව තමන්ට දෙවන කෙනෙකු නැති සිරිවර්ධන සිතානන්ගේ පුතණෝ මහෞෂධ පඬිතුමෝ මුහුය යකෝ සාකි නුවණින් අපි වගේ රජදරුව මේ නිකන් බය වෙනවා නුවණින් සීළුම දමදිවට මෙයාට දෙවනි වෙන කෙනෙක් නැහැ මෙයා තමයි පළවෙනි මේ ඉන්නේ සිරිවර්ධන සිතානන්ගේ පුතා මහෞෂධ පඬිතුගේ තාත්තා සිරිවර්ධන සිතානනේ ඒ ගොවියා පුතගිය බයින්නේ ගොවියෙක් කියලා කියන්නේ මේ සිරවද්දන සිතාන. එතකොට සිරවද්දන සිතානන්ගේ පුතා තමයි මෙයා කියලා කියනවා. සමාධි කියලා අපි කියන්නේ නැහැ. සිත සමාධියට පත්ලා සතුටට පත්ලා. හරි සතුටට පත්ලා උල්වර සංවර්ධන සීගාන පැවතුනේ බ්‍රහ්මදත්තත් එක්ක ආවේ. ඒ උනාට මෙන්න
ඔල්වර සංහට දෙන්නේ පිළිගැනීම මේ කොහොමද මේ පිළිගන්නේ එක්සිය හජෝරු කාඩද චියර්ස් ගහන්නේ මහෝචර පඬිවරයාට අන්න කේවටන්නේ කරන්න ඕනේ දැන් අර අභිමානී දැකලා ලස්සන දැක්කට පස්සේ සතුටට පත්ලා මෙන්න කෑ ගහනවා පිළිගන්න මහෝචර පඬිද පිළිගන්න පඬිතයන් වහන්සේද දෙවිලෝ දෙවියන් විද්‍රුම්මනේ කියනවාද උඹනේ සිංහේ කර මේ අපිට බලන්න සිංහයා අභිමානෙන් කෑ ගහනවා වගේ දෙයක් ඇත්තේ විචුම්බනේ නැත්ද මේ හදිසියේ මේ වැචබෙන අභිමානවත්ව වැචබෙන හරිද එතකොට මෙන්න මෙන්නේ කොහමද දේවලව දෙවියන් පිරිවර අසුර යුද්ධයට නික්මුණු සක්තිව රජු පරිදි ආරේ උපමා 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 අපිට එපා වෙන තරම් උපමා නේද සක්‍රදේය දෙවියන්ගේ ලොක්කනේ එතකොට අසුරයන්ට විරුද්ධව සටන් වෙන්න සක්‍රදේවේන්ද්‍රයා වගේ උපමා විශේෂිකාන්ත උපමා කරන්න බැරි උපමා විශේෂිකාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව උපමා කරන්න බැරි තරම් සෞභාග්‍යයෙන් යුක්ත මේවා අතිශයෝක්තිය පුතේ හරිද ඕනකට වැඩි හික් කියන අපිට තදක් වෙනානේ ඒ අෂ්ටවංග මාණික්ක රත්නය අතින්ගෙන කේවට්ඨයන් කිරියෙහි ලම්ම වැඩිසේක දැන් මොකද කේතියෙන් කියනවා නම් මොක වාක්‍ය තුනකින් කියන්න පුළුවන් මොකද්ද වාක්‍ය තුනකින් කියන්න පුළා රතෙන් බහැලා කේවට්ඨ නගරයිලම ඉතිරපත් කරලා බෝධිසත්වෝ නැත්නම් මහෝචිත පණ්ඩිතයෝ අෂ්ටවංග මාණික්ක අතර අරගෙන ආවා කියලා කියන්න පුළුවන් එහෙව් කෙඩියෙන් කියන්න පුළුවන් එක වඩේට ගිහිල්ලා අපි හක්කත් උණු කරලා විචුම්බණය කරමින් අනම්මනා උපමා විශේෂාන්ති කියලා හක්ව අහවල කොහොලක් කර උණු කරලා වඩේට ගිහින් ඔය වාක්‍ය තුන හතරට කියන්න දෙන එක මහා උරුකින් කියන්නේ උනාට අපි මොකද කියන්නේ ජාතක කතා කරුවා භාෂාව හසුරුවා එසේ ප්‍රශස්ත ලෙස අපි එහෙම ලියනවා වචන ලියන්නේ නේද ගන්න ඇයි අපෝ අපිට එපා වුණා මේක කියන්න කි තේරෙන්නේ නැහැ ඒ උනාට අපි එහෙම අර එහෙම ලියනවා ලියනකොට එහෙමයි කියන්නේ තද වේවි හා එතකොට අපි ලියනවා තද තද කියලා හරිද එහෙනම් ඔන්න දැන් කේස් එක මෙහෙමයි දැන් කේවට්ට මම දැන් බලන්න ඉන්නානේ බලින්නේ නැහැ එයි දැන් අර අපි මානවත් පුරුෂයා එනකොට බලින්නේ නැහැ කේවට්ට මම දැන් එනවා දකින්න මහෞෂධ පඬිතුමෝ ඔබ ඔබගේ තේජසෙන් කියලා කියන්නේ ඔබ කියලා කියන්නේ උඹලගේ තේජසෙන් කියන්නේ නේ හරි උඹලා දැන් තියන්න එහෙම හැපි කියන ඔබේ තේජසෙන් නෑ බාර මහෞෂධ පඬිතුයන්ගේ තේජසෙන් දැන් යන්නතු වෙන්නේ හිටිය මඟට යන්නේ නැහැ ගණන් ගන්න නැතු ඉන්නම් මම ඕකාවම කියලා හිතන්නේ ඉතියට මෙන්න එහෙම ඉන්න බැරි වුණා තේජසෙන් සිටිපල සිටින්නද හිටපු තැන හිටින්න බැරි වුණා කොන්න පෙර ගමන් කරනවා හිටිපල සිටිනවා කියන්නේ හිටියේ දැන ඉන්න බැරි වෙලා ඉස්සරහට යනවා පෙර ගමන් කරනවා ගිහිල්ලා අහනවා මහෞෂධ පඬිතුයනේ අපි දෙන්නමම පඬිතවරුම මහෞෂධ පඬිතුමනේ අපි දෙන්නම පඬිතවරුනේ ඔන්න හොඳට මතක තියාගන්නේ අපි දෙන්නම පඬිතවරුනේ ඔබ නිසා අවුත් මෙතෙක් කල් මෙසන වසන අපට අමුතු පඳුරක් පමණවත් නොවිරුය අපි මේ නම් මෙතන ඉන්නේ මම මෙතන ඉන්නේ ඔයා ඉන්න මම මෙතන චාටර් වෙනා කියලා කියන්නේ නේද ආපු මම ඔබ ඉන්න චාටර් වුණා පහ ගානක් කියලා මේ කියන්නේ එහෙනම් ඔයා හින්දා මෙච්චරම මෙතෙක් කල් මම හිටියා ඔයා මට අමුතු පඳුරක් පමණවත් නොවරුය. ඔච්චර වෙලා ඔයා මට තෑග්ගක්වත් දෙන්නේ නැහැ. අමුතු පඳුරක් කියන්නේ තෑග්ගක්. හරිද? ඔයා මට තෑග්ගක්වත් දෙන්නේ නැද්ද? දිනාවේ නැද්ද? කියලා අහනවා. කුමක් නිසාද මෙසේ සාදරයක් නොකරේ? ඇයි මෙහෙම මාව නොසලකා හැරියේ? ඇයි මෙහෙම මාව නොසලකා හැරියේ කියලා කේවට්ට අහනවා. ඉසේ කී කේවට්ට යන්න බෝධිසත්වයන් වහන්සේ. ඔන්න පඬිතේ තොපට අයියෝ පඬිතේ පඬිතේනේ අහන්නකෝ ඔයාට පඳුරක් ගේන්න ගිහිල්ලා තමයි මට මෙච්ච ඔන්න උපාඥාණය කාගේද කේවට්ට ගේන මේ මහෞෂධ පඬිතයන්ගේ උපාඥාණය මහෞෂධ පඬිතු දැන් දන්න හොඳට මෙහෙසර පත්තලා ඉන්නේ දැන් යාව මෙහෙසර පත් කරා මුලින්ම මානසික වැදවට්ටලා දින ධර්ම විද්‍යාව කරන මන්ටවත් දැන් නැ ඒත් එකම දැන් කේවට්ටත් තාම මට ඒකක ගිරවෙන්න කියලා එතකොට ඔය වෙලාවේ දැන් මහෞෂධ පඬිතු උපාශීලීනේ දැන් දන්නවා මේ වන්ද ගණ්ඩාවේ කියලා දන්නවා මහෞෂධ පඬිතු දැන් කේවට්ට හිතුවේ මහෞෂධ පඬිතුත් එක ධර්ම යුද්ධේ කරන්න ඕනේ නැහැ මම වයසයි මහෞෂධ පඬිතු අනිවාර්යයෙන්ම එයා ගුණේ හපත් කෙනෙක් ඉඳලා මාව දෙකවුව වදිනවා වදිනවා වැන්දහම මම
කෙලින්ම ජයග්‍රහණය ගත්ත අපේ රට දිනුම් කියලා යන්න හිටියේ කේවට්ට. නේද? කේවට්ට ධර්ම යුද්ධය කියලා යෝජනා කරෙත් ඒ හින්දා. මහෞෂධ පඬිතුව වැඩි හිටියන්නේ සලසන්න දන්නවා ගුණහපත් කෙනෙක්. ඉතින් ඇවිල්ලා ආවේ ගමම්ම වයස ගැන සැලකලා මට වඳිනවනේ. එතකොට මම යන් දෙන්නම් වැඩේ කියලා තමයි කේවට්ට හිටියේ. නමුත් මහෞෂධ පඬිතුව ඔක දැනගෙන කලින් මොකද කරන්නේ? අයියෝ පඬිතුමනි මම මේ කේවට්ට පඬිතුමනි මම මේ ඔයාට මේ ගැළපෙන තෑග්ගක් හොයන්න ගිහිල්ලා තමයි මට මෙච්චර පමා වුනේ. මට මෙච්චර ලේට් වුනේ ඒකයි කියලා කිව්වා. හරිද? එහෙම කියලා මේ බලන්නකො මම ඔයාට මැණිකක් ගෙනා. මේ තමයි අපේ මැණික. මෙන්න මැණිකක් ගෙනාවා. මේ මැණික කියලා පෙන්නනවා. කවුද පෙන්නන්නේ? මහෞෂධ පඬිතුම පෙන්නනවා. අම්මා මේක අෂ්ටවංග මාලිගයක්. මේක හම්බෙලා තියෙන දිව්‍ය ලෝකේ සක්‍රයාගේ තෑග්ගක්. අට තැනකින් නැමිලා මොහර ලස්සන බර මැණිකක්. අෂ්ටවංග මාලිගය. මැණික දැක්කා විතරයි කඩද. මැණික දැක්කා විතරයි කේවට්ටට ආවේ අරමුණ අමතකුණා. මොකද්ද? ආවේ වන්දගන්න. ගන්න ලෝභකම්. ඔව් මහෞෂධ පඬිතුගේ වන්දගන්න ආවේ. දැන් මැණික ගැන ලෝභ හිතුණා, ආශා හිතුණා, යුක්කමක් දැම්මේ. අපේ කට්ටිය වගේ තමයි, අපේ කේවට්ටලා වගේම තමයි. මේ දැන් ඉන්නේ කේවට්ටයි බ්‍රහ්මදත්තයි තමයි කොයි පොතේ තියෙන්නේ. හරිද? එහෙනම් අර ආවේ අරමුණ අමතකුණා. කොහෙන්ද කොහෙන්ද කියලා අත දික් කරනවා. දැන් ඔන්න මහෞෂධ පඬිතුගේ මැණික තියෙනවා. මේ බලා ගන්න. මහෞෂධ පඬිතුම මැණික තියෙනවා. මැණික තියන්නේ මේක අපේ මැණික. මෙන්න මහෞෂධ පඬිතුම මැණික තියන්නේ මෙන්න මෙතනින්. මෙතනින් තියන්නේ මේ. මොකද උනේ? මැණික ඇඟිලි තුඩු වලින් තමයි තිබ්බේ. බරයිනේ. කේවට්ට දැන් මැණික ඉල්ලලා අත දික් කරනකොට මහෞෂධ පඬිතුම තිබ්බ මැණික මෙතනින්. ඔන්න දැන් මොකද උනේ? ඔන්න පටස් ගාලා ආවේ අරමුණ අමතකුණා. කේවට්ට නැමුණා මැණික ගන්න. කේවට මැණික ගන්න නැමුණා. දැන් මොකද වෙන්නේ? දැන් හැමෝටම කියලා තියෙන කෙනෙක්ම වැඳුම් ලැබෙන තැනට යනදි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න යණ්ඩායම 14 වෙනි පිටුවට හෙද ගණුව කියන්නේ ඒක වහා ගණුව කියලා. මොකද? හෙද ගණුව. ඔව් හෙද කියන්නේ වහා. ඉක්මනට ගන්න. හරිද? පඬු පිටුවට සුදුසු පඬුරක් සෑනේ මදිනී මිනිහ. අද මට මේ මැණික මිනි කියන්නේ මැණිකනේ. මැණික රුවන කියන්නේ දෙක මේකයි. මේ හැර ගන්නව. ගන්න මේක කියලා අර විදිහට තිබ්බා. මේ බදු මිනි රුවනක් මේ මුත් නැත. මේ වගේ මැණිකක් මේක ඇරෙන්න මේ වගේ මැණිකක් කොහෙවත් නැහැ කියලා කියනවා. කේවට්ටෝ පඬිතුයන් වහන්සේ අත දිලිසෙන මිනි රුවන දැක මැණික දැක්ක විතරයි අපේ කේවට්ටයන්ට වගේම ලෝභ කෑදරේ දුනා. මේ පඬිතුයෝ මට මිනි රුවනක් දෙනවද? මට මැණිකක් දෙලන්නේ කියලා හිතලා එහෙමනම් දෙන්න කියලා වන් අත දික් කරා. ආ හෙද ගණුව මේක ගන්න. හෙද ගණුව කියන මේක ගන්න. අත දික් කරලා ඇඟිලි අද අග මැණිකේ ලාලුසේක ඇඟිලි කෙලවර තිබ්බ මැණික. බමුණානෝ බර ඕඹි නිර්වණ. බර විච්ච මැණික ඇඟිලි අගින් රඳවාගත නොහුනවන බෑනේ. අග තිබ්බන් කොහොමත් අගින් ගත් අල්ල ගන්න බෑනේ. ඇඟිලි අගින් රඳවාගත නොහුනවන බැරි වුණා. මැණික පෙරළී ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටි ගියේ. ඔන්න සිද්ධිය. බමුණානෝත් ලෝභයෙන් අයි කෑදරයිනේ. මැණික ගනිමි බෝධිසත්වයන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට නැඹුරුව එමුණා. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැන උත්තවුන් කරවසවා නොදී. මොකද මහෞෂධ පඬිතුයෝ කරේ? බමුණා නැමුණනේ කේවට්ට. නැමුණාට පස්සේ අල්ලගත්ත කරේ. නැගිටින්න බැරිනේ කරේ අල්ලගත්තා. එක අතකින් පිටි කරහ, එක අතකින් කර අල්ලගත්තා, එක අතකින් පිටි මුල, හා අනිත් අතින් මුලින් අල්ලගත්ත කොන්දේ මුලින් අල්ලගෙන තරේ අල්ලාගෙන හයියෙන් කෑ ගහනවා මෙහෙම. හවුද මහෞෂධ පඬිතුයෝ සෙනගට ඇහෙන දැන් වට වෙලා සෙනග ඉන්නවා. මිනිසුන්ට ඈතට පේන්නේ මැණික් කතාවක් මිනිස් දන්නේ නැහැ. මිනිසුන්ට ඈතට පේන්නේ කේවට්ට බමුණා මහෞෂධ පඬිතුයන්ට වඳිනා වගේ. කතාද ගන්න දැන් හොඳටම නැමිලා වඳිනා වගේ. දැන් හොඳට තද කරලා දාලාගත්තනේ. දැන් කෑ ගහනවා නැගී සිටු ආචාර්යනි නැගී සිටු අනේ නැගිටින්න නැගිටින්න ආචාර්යනි. මම බාලයි ඔයාට වඩා. තොපකින් මුන්න පුරුතරමට ඇත්තෙමි. මා නොවද අනේ මට වඳින්න එපා මට වඳින්න එපා. මම ඔයාගේ මොනගුරා වගේ අනේ නැගිටින්න ආචාර්යනි නැගිටින්න ගහගන්න ඉරා. ගහගන්න ගහගන්න ඉරා. අඩ පාඩම් කරගන්න.
මං ඉරක් ගහලා කටපාඩම් කරගන්න කියනවා මම පුතාලා කටපාඩම් කරගත යුතුමයි ඈ නැගී සිටු ආචාර්යනි නැගී සිටු මම බාලේනි තොපගේ මුඩුගුරු තරමට ඇත්තෙනි මා නවදුව අපිට තේරෙන්නේ මහෞෂධ පණ්ඩිතයාගේ උපාය ඥානය ගැන කියන්නේ ඔන්න මහෞෂධ පණ්ඩිතයාගේ උපාය ඥානයට දාන්න ඕන උදාහරණයක් එහෙම කිය කියා එතන ලියාගන්න ඉර ගහලා උපාය ඥානය කියලා මඩ ඕක මඩ මේ මේ මොකද මේ කේවට්ටගේ චරිතය පහත් කොට සැලකුවේ කියන්නේ හාස්‍ය හා උපහාසය කියන එක ගන්න පුළුවන්ද ඒකට දැනලා එහි ඉඳන් මේ කඩපාඩම් කරගන්න කියන්නේ අපි දැන් ප්‍රශ්නෙට උත්තර ලියනවානේ එහෙම කිය ගියා වඳින් දෙපා කිය ගියා අරහෙට හෙපියන්නේ එහෙම කිය ගියා මුඛය හා සමග නලල පෙරල පෙරලා කොර සැටි බිම උලා මොකද කරන්නේ මූණයි නලලයි අර ගොර හැටි බිම උලනවා කවුද බෝධිසත්ත්ව කෙනෙකුට ගැළපෙන වැඩද මම මේවා නේද මේක නම් ඇත්ත කෙලින්ම තියෙන තීරණ හේදිනේ ඒකට මේ ජාතක කතා කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම ගාවන්න එපා මේවා කතන්දර මම හැමදාම කියන්නේ මේවා කතන්දර බුදුහාමුදුරුවෝ වගේ වැඩ කරන්නේ නැහැනේ කතා දැන් මොන මූණයි නලලයි බිම අතුල්ලලා අතුල්ලලා හිමීද කියනවා කොර සැටි බිම උලා රත් වදමලක්සේ ලේහා පස්හා වක දැන් කේවට්ටගේ මුණ රතු පාට වදමලක් වගේ එතනත් උපමාවන්නේ රත් වදමලක් වගේ ලේ පස් වක දැන් පසුත් ගෑවිලා ලේවල ඒ තරමට හයියේ බිම අතුල්ලලා හිමීද කියනවා මිනිස්සුන්ට ඇහෙන්නේ නැතුව නුවණ නැත්ත තෝ මාති වැදු ගන්නට සිතයිද බොටු අල්ලගෙන අය බෙදෙන් අල්ලගෙන ගහන නෝ නැත්ත තෝමගේ වැඳුම් ගන්න නිසා හැබැයි මෙතන බෝධිසත්වයෝ වයස ගැන හිතුවද නෑ එහෙනම් අපි මේවත් කියන්නේ ਵਿਚාර කියන්නේ ඒවා බෝධිසත්වයෝ හොඳයි කියන ඒවා නෙමෙයි වචන විනාශකාරී විදිහට පාවිච්චි කරනවා නේද එහෙම හරියන්නේ බොටු අල්ලාගෙන දමාලූසේක බෙල්ලෙන් අල්ලගෙන තල්ලු කරලා දැම්මා දමාලූසේක බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා දැම්මා මේ තෙමේ ඉස්බක් පමණ තැන් වැඩි ගොස් ඈතට වැටිලා ඉස්බක් පමණ කියන්නේ ඉස්බ කියන්නේ ඒ කාලේ දුරමයි නේක කියා ඇතට වැටිලා ගිහිල්ලා නැගී සිට වැලි පිස පිසා පලා ගියේය. දැන් ඔන්න නැගිටලා වැලි පිහ දමදා පලා ගියා. එතකොට අපිට කේවට්ට ගැන අනුකම්පාවක් ඇති වෙනවා පාඨකයා. මෙලික වනාහි මහ බොස්තනන් වහන්සේගේ මිනිසුම ගත්තා. හරි. ඔන්න විචි වැඩේ ඕක. එතකොට ධර්ම යුද්ධයෙන් දැන් කවුද දිනව? කවුද දිනව? කොහොමද දිනුවේ? අවශ්‍යද බැලුම්. උපායෙන් තමයි දිනුවේ හැබැයි අපි උපාය අනුමත කරන්නේ නෑ අනුමත කරා ජාතක කතා කරුවා එහෙම දාලා තියෙනවා නේද නැගී සිටු ආචාර්යනි මා නොවදුව කී කියා මහ බෝසතාණන් වහන්සේ බැන නැගී හඬ සියලු චතුරාංග දිසේනායි අරගල මැඩගෙන සිටියේ දැන් චතුරාංග දිසේනා බ්‍රහ්මදත්තගෙත් තියෙනවා මහෝෂධගෙත් තියෙනවා ඔක්කොටම ඇහෙනවා නැගී සිටු ආචාර්යනි මා නොවදුව කියලා හරි එතකොට ඔන්න පුතේ මේක මෙන්න මෙතන මේකට ගහගන්න විරක් නැගී සිටු ආචාර්යනි මා නොවදුව කියා මහබෝසතාණන් වහන්සේ බැන නැගී හඬ සියලු චතුරාංගනී සේනායිහි අරගල මැඩගෙන සිටියේ එතෙන්ටම ගහගන්න විරක් හරිද ඇයි දැන් දන්නවද මම මේ ඉර ගහගන්න කියන්නේ පුතේ දැන් ඔයාලා දැනගන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගෙට කොහොමද ප්‍රශ්න එන්නේ කියලා ඔන්න 2017 සාමාන්‍ය පෙළ විභාගෙට මේ ප්‍රශ්නේ එනවා. එන්නේ 2017 තුන්වෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නෙට. හරිද? ඔන්න අහන්නේ මොකද්ද? අහන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඔයාලා එතන ලියාගන්නකෝ 2017 තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ අනු කොටස් දෙක. හරිද? ඒ අපි ඉර ගහපු තැනේ ලියාගන්න තුන පත්‍රය කියලා දැන් දන්නවද? දෙක ප්‍රශ්නයේ දෙක අනු කොටස් දෙක කොටස ඔන්න ඔයාලට පස්සේ බලා ගන්න පුළුවන් පේපර් එක හොයාගත්තාම මේ ආවේ 2017 ආවේ හරිද අහන්නේ මොකද්ද දන්නවද චතුරාංග ඔන්න අපිට අහනවා චතුරාංගනී සේනාව නම් කරන්න එහෙනම් අපි චතුරාංගනී සේනාව දැනගන්න ඕනේ ඇත් අස්ත්‍රිය පාපල ඇත්තු අශයෝ රත පහින් ගමන් කරන සෙනෙක නේද ඊට පස්සේ දෙවැනි කොටස අහනවා මෙම ප්‍රකාශය හා සම්බන්ධ අවස්ථාව
කෙටියෙන් ලියන්න. තාම ඔයාලා ඒවා ලියන්න දන්නේ නැහැ. නවයේ දීලිප විදිහට නෙමෙයි ලියන්නේ. මෙම ප්‍රකාශය හා සම්බන්ධ අවස්ථාව කෙටියෙන් අවස්ථා සම්බන්ධය නෙමෙයි. අවස්ථාව කෙටියෙන් ලියන්න එනවා. එතකොට මේ කොටස් දෙකට උත්තර ලියපුවාම එයාලට ලකුණු පහක් හම්බෙනවා. හරි. ඔන්න ඔය වගේ ප්‍රශ්න අහනවා. ටීචර්. ඔව්. ටීචර් මොන පළාත් පේපර් එකද ටීචර්? පළාත් නෙමෙයි සාමාන්‍ය පෙළ. මොන පළාත්ද? සාමාන්‍ය පෙළ. 2017 මොන පේපර් එකද? සාමාන්‍ය පෙළ. දැන් සාමාන්‍ය පෙළ තමයි මම කියන්නේ. 2017 සාමාන්‍ය පෙළ දැන් අපි ඉගෙන ගන්න ඒ විචාර කියන්නේ මිස් රචනා වගේ නෙමෙයි නේ මිස් මේ උදාහරණ දෙමින් පැහැදිලි කරන්න යනවා. විචාර තව කාක් එක විචාරයක් පැ ලියන්නත් එපා කාගෙන්වත් අහන්නත් එපා අයියලා අක්කලා කියන නේද? විචාර නම් අමාරු කර හොඹට දෙයක් කරනවා කියන්න නම් එන්නවා විචාර අමාරුයි කියලා. කියලා කියපන් ගහන්න එපා මම විචාරය ලියනකල් මං කියලා දෙනකල් ලියන්න එපා. දැන් ලැබෙන සති අපිට කරන්න පුළුවන්. මිස් මිස් අන්ඩර්ලයින් කරන්න කිව්වේ කොතනද? නැගී සිටි වාචාර්ණී කියන තැන ඉඳන් සේන අරගල මැඩගෙන සිටියේ කියන තැනදම අන්ඩර්ලයින් කරන්න. ඒක තමයි විභාගෙට දීලා තිබ්බේ කොටස අපිට දෙවෙනි ප්‍රශ්නෙට. 2017 චතුරංගනී සේනාව නම් කරන්න මෙම් ප්‍රකාශය හා සම්බන්ධ අවස්ථාව ගෙදීගෙන ඒවා ලියා ගන්න ඕනේ. අපි ප්‍රශ්න හතර දෙනවානේ. හරි, දැන් මම ඉඳන් මම ඔයාලා කියවා පුළුවන් නම් මාස්ටර් ගයිඩ් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත අරගෙන තියාගන්න කියලා. ඒක පොත නැති වෙන්නේ ඉඳ තියෙනවා ගොඩක් වෙලාවට. මම ගොඩක් දෙනෙක්ට ගන්න කියන හිඳ. ඒකේ උත්තර හරියටම හරියිල්ල. ඒක. ඔව්. ඉතින් මාස්ටර් ගයිඩ් එකද ඕ ලෙවල් පේපර්ස් එකද? මාස්ටර් ගයිඩ් එකේ පසුගිය ඕ ලෙවල් විභාග සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර එකක් තියෙනවා. උත්තර හරි නෑ. මාස්ටර් ගයිඩ් එකේ තමයි මාකින් ස්කීම් එකට අනුවම ගහලා තියෙන උත්තරේ. හරිද? හරිද? එස්ටි විජේතුංගගේ තියෙනලු හොඳයි. එහෙම තියෙනවා. නෑ මිස් අකුරේකේවත් හොඳයි. එක එක නාගේ වගේ තියෙනවා. ඇති වෙන්න තියෙනවා. හරිද? ඔයාලා ගන්නවා නම් මම කියන්නේ මම මාස්ටර් ගයිඩ් හඳුරන්නේ එහෙම නෑ. මම මේ ඒගොල්ලත් එක්ක සම්බන්ධයක් නෑ. මම අර පොත් ඔක්කොම අරගෙන හොඳම පොත කීරේ දීලා තෝරි මේක. මොකද හොඳ උත්තර එක් එක මේකේ රචනා තියෙනවා. ඒක අරගෙන දිනපතා රචනාවක් කියවන්න. මොන අවුරුද්දේ නම් මොන අවුරුද්දේ වෙනකන්ද ඒක තියෙන්නේ? දැන් මේ 2020 දක්වාම තියෙනවා. 2008 විතර ඉඳන් තියෙනවා. 2020 පේපර් එක දැක්කම තියෙනවා. ආයි පොතේ නම් නේද? මාස්ටර් ගයිඩ් පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර. එංගෙද? අර තියෙන අපේ මිනිදුල් වෙන්නන්නේ අපූර්වට. මෙන්න මගේ නෑ. හරිද? එතකොට දැන් අපි විනාඩි ඉවරද? නෑ නේද? ඊපස්සේ මේ ඔව් නේද මැඩම්? 29 බ්‍රහ්මදත්තගේ සේනාවයි එක්සේයක් රජදරුවෝයි ඔක්කොම ඉවර තමයි අපි කියලා යන්නේ නැයි මහෞෂධ පණ්ඩිතයන්ගේ සේනාව එහෙමම ඉන්නවා. අපිට දෙයි දැන් ඇටි හැලෙන්න කියලා. මොකද කරේ? ගහනවනේ දිනන පරදිනවුන් දැන් ගහනවනේ දිනනවුන් රටේ එහෙම නේද? ඒ ඉඳන් මොකද කරන්නේ? සියලු පාර්ෂත් මේ මහෞෂධ පණ්ඩිතයන්ගේ සෙට් එක කොක්සන්දි කියලා කියන්නේ හයියෙන් hina වෙනවා. කොක්කටදල hina වෙන්නේ. පිලි හිස සිසාරා ඒ කාලේ ජොලිය ගියාම ප්‍රතිකැලේ තමයි මොළුව වටේට කරපන්නේ. පිලි හිස සිසාරා අත්පුර සන්දි අත් පොඩි ගාන කොලාහල කරන කෑ ගහන. එතකොට බ්‍රහ්මදත්ත රජුරන් හා එක්සියක් රජදරුවන් මොකද කරේ? හා ඇතුළු හැම දෙන කීවට්ටිය මහෞෂධ පණ්ඩිතයගේ පාපිට නෙමනා දුරුම්නානේ අපි දැක්කනේ. අරු නෙමනනේ මහෞෂධ පණ්ඩිතයා ඉස්සරහයි. නැවත කියන්නා වූ අපගේ කීවට්ට ආචාර්ය විසින් මහෞෂධ පණ්ඩිතය වන්දනාලද?
කේවට්ට අපේ මමචිද පණිතෝ මෙන්දා ඉබෙවින් අපි පෙරදම් අපි පෙරදුනා වන් අපි පෙරදුනා පීවරයි අපගේ ජීවිතේ මෙවිත නොදෙන්නා දැන් නම් අපි ඔක්කොමලා මරව මමචිද පණිතයන් ඉසෙන ගෙවිලා අපි ඔක්කොම මරලා දාලෙනවා බයින් තැතිගෙන බාය වෙලා තම තමන්ගේ අසුන් පිට නැගි ඔක්කොල බැන්න ආසියෝ අලියෝ අනමන ඔක්කොම උඩට බැන්න දැන් මහාචාර්ය ආවේ අඩල සක්ෂමනේ ඇසෙලග නේද උත්තර පංචාලන වලට මූලගත් පංචාලන වල දෙහාට හරවක් ගත්තා පෑන්නවා ගිහන් ඔක්කොමල ඉන්න උන්දක බෝධිසත්වයන් වහන්සේගේ පිරිස බෝධිසත්වයන්ගේ පිරිස එක පැහැර කියන්නා වූ ඔක්කොමල කියනවා කොල බ්‍රහ්මදත්තර කොල කියන්නේ ආමන්ත්‍රණයක් ඈ කොල්ලනේ බ්‍රහ්මදත්ත රජු 100ක් රජුන් හසේනවරන පිටි පලා යන අන්න අරුන් පැනල යනවා කියන කෑ ගහලා කෝලාහල කරන හැබැයි එතකොට මහෞෂධ පඬිතු ඒක පස්සේ ගිහිල්ලා ගහන්න දෙන්නේ ඊයස රජතුරෝ තා මුනුල්ල වඩ වඩා භයපත් පලා යනවා උය එහෙම කෑ ගහනකොට අරුන් තව තවත් බයේ පලා යනවා ඔව් නොබලාම එක එක නදියා බලන්න නැතුව මහ සේනාව විහි පලා ගියතෙන් වරුණ යනවා වේගෙන් යන බ්‍රහ්මදත්තගේ කණ්ඩායම බෝධිසත්වයන්ගේ පිරිස ඒ දෙක දෙකත් වඩා කෝලාහල පැද කෑ ගහනවා කෝලාහල පවත්නවා කරුණා නිදාන වූ නායවතස්සෝක්තිය කියනවා මාගේ ස්වාමි දරුවානෝ ඒ කියන්නේ බෝධිසත්වයෝ මහෞෂධ පඬිතුෝ පිළියන්න ලුහුබදව කියලා කිය එක බසකුත් කීවේ නැහැ කීවේ නැහැ අල්ලගනින්න කියලා කීවේ නැහැ තමන් වහන්සේගේ සේනාව පිරිවර නුවරට වංශේක. එයාලට මොනවද කරන්න දෙන්නේ නැතුව අපි යන් දැන් කියලා මියුරු නුවරට කට්ටිය යනවා. බ්‍රහ්මදත්ත රජතුරුන් හා ඒසා මහ සේනාව දුලස් ගව්වක් තැන් බිනි පලා ගියහ. වේගේ ගියා බ්‍රහ්මදත්තගේ සේනාව. දැන් මොකද වෙන්නේ? කේවට මේ චුට්ට කරමු දෙය ඉවරයක් කරන්න මං ටිකල කරනවා. හරිද? හරි අපි කරනවා ඉතා අලචී වූ දුෂ්ට කේවට්ටයා අලචී ලැජ්ජා නැති නපුරු කේවට්ටයා අසු නැගි අනේ කේවට්ටක් දැන් එනවා කටිල්ලේ දම දමා නලලලේ පිහ පිහ දිවෙන්නේ පව් කොල්ල නේද දුගෙන යනවා සේනාවට ආසන්නව මසු පිටිහිඳ එයාගේ අශ්වයාගේ පිටි ළඟට ගියා දැන් සේනාව ළඟට පින්වත්නි නොයවර යන්න එපා මම ගොවියා පුතු වැන්දෙන ඔබියා පුතු කියන්නේ මහෞෂධ පඬිතුයන්ට මම වැන්දේ නෑ හිතුව හිත ඉන්න කියලා කියනවා සේනාව මොකද කියන්නේ අනේ අම්මේ උන් යනවා දිගටම කොල් ඔන්න බයින් එක ගහගන්න පුතේ ඉරක් මෙන්න මේක ගහගන්න කොල පවිදු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වරූපෙති අවලක්ෂණ අඥාන බමුණු මහල්ල එතන අනේ මේ නාගී කේවට්ටට බණි නැහැ නේද? එතන ලියන්න ඕන. ඒක දින මොන ඡේදෙද? ඒක දින 15 වෙනි ඡේදයේ අවසාන 15 වෙනි පිටුවේ අවසාන වචන දෙකට වාක්‍ය දෙකට උඩින් ඡේදෙ. නේද? ඒකට ගහගන්න ඉරා. ඒකේ ඔන්න අපිට ගන්න පුළා සංස්කෘත පාලි සංස්කෘත වචන තියෙනවා. අපේ වචන නෙමෙයි ඒක ඔක්කොම තියෙන්නේ. පවිතු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ සංස්කෘත වචන නේද? එහෙනම් ඒක ගන්නත් පුළුවන් ඒත් එක්ක මේකත් ගන්න පුළුවන් වචන විනාශකාරී ලෙස භාවිතයට අර ප්‍රශ්න වලට උත්තර හොඳයි බයින වැඩ හාස්‍ය හා උපහාසයට ගන්න බැරි එතන හාස්‍යයක් නැහැ නේද අපිට හාස්‍යයක් hina යන්නේ නැහැ දැන් මෙයාට ගැන අනුකම්පාවක් පාඩ කිදී දෙන්නේ මේ විලයි තෝ ධර්ම යුද්ධයේ කිරීමේ කියා ගොසින් තට මුණු පුරවට අරමඩ වන්න ඇති කිතා බාල තැනෙක් වැඳ පිය ඔබ ධර්ම යුද්ධයේ කියන කට ටෝක් දීලා ගිහිල්ලා මේක අර පොඩි කොල්ලෙකුටත් වැදලා ආවා මිනිස් ලෝකයේ උපන් සත්වයන්ගේ ජඩ වූ යම් එක්ක කුකලමනානකට යුද්ධා මිනිස් මිනිස් ලෝකයේ ඉපදෙච්ච ජඩෙක් ඒ ජඩෙක් නොකරන යුද්ධයක් තමයි ඔබ මේ කලේ ඒක තමයි ඔබ මේ කරේ මහ ජඩ වැඩක් කරේ ජඩේ අමේ මේක විභාග දෙකට තිබෙක පුතක් ගහගන්න මේකට තිරා අවස්ථා සම්බන්ධයට කවුද කිව්වේ කාටද කිව්වේ කියලා අහන්නේ ජඩේ මෙත නොදඩා තොයි තාගේ පණ නොනසාගෙන යන ඇතක නැගියා ඔකේ එළ තිබව විහාරට ගහගනිර කවුද කිව්වේ කාටද කිව්වේ ඔය විදිහට අහන කොයි අවස්ථාවේද කිව්වේ ජඩේ මෙත නොදඩා කට මෙත දොඩන්න එපා තොයි උඹත් තාගේ පණ උඹේ පණ බේරගෙන ඵලයන් යන්න කියලා යන පැත්තක යන දිහාම ඵලයන් යන්න උඹත් කියලා හරි යන ගමම මූට බයිනවා කේවට්ටට යනාදීන් කිය කියා ඔහුගේ බස් තමන්ගේ කණකන වෙලා කේවට්ට කියනවා ගණන් ගන්නවන්නේ
ආක්‍රෝෂ පරිභව කරනවා හොඳටම බයිනවා නින්දා කරමින් පරිභව කරනවා බෙනෙමින් නොනාමති වෙන්න ආහ කට්ටිය ඊගෙන් යනවා දැන් කේවට්ටිය කියනේ වහන්නේ ඊ බමුණෝ වහ වහම දිවගෙන ගොස් සේනාව මැදට පැන කේවට්ටිය හිම කියද්දි සේනාව මැදට පැනලා කියනවා ඇයි කුමක් කියව මොනවද තුම කියන්නේ මේ මම ගෝවියා පුතු නොවැන්දෙමි මම මේ වර ගෝවියාගේ පුතා වැන්දේ නෑ මම ගෝවියා පුතේ වැන්දේ නෑ කොල්ලනේ හයිව කියන වන්දනා කෙනෙක් එහා පැත්තේ යන්නේ වන්දින එකේ කියා කොමේ නලල බිම උලල වැලමිටි වල ලේ ගාගෙන මේ ලේ පෙරාගෙන වඳිනවද යකෝ තේරෙන්නේ නැද්ද මම මේ කියන දේ අහපියා ඔගේ වට කියන වන්දනා කෙනෙක් නලල දන වැලමිටි ලේ ගාගෙන වඳිනවද මම වැන්දේ නෑ මේ වැඳීම් මාන තොපාදින් අදැස් මෙහෙම වැඳුම් උඹලගෙන් තමයි මං ඇහුවේ අද ගෝවියා පිට පිට කිය පුතා මාණික්ක රත්නේකින් මා වංචා කොට පියලේ කරමුකද ගෝවියාගේ පුතා අහෝෂේදී මැණිකක් පෙන්නලා මා රැවටුවා වංචා කරා කියන්නේ රැවටුවා නොයික් කාරණා කියා ගිරිස්සවා එහෙම කියලා අර මිනිස්සුන්ට කියලා ඔන්න දැන් මිනිස්සුන් අනුමත මේ ඒ මිනිස්සු එකට එකතු කරවගත්තා ඉසේ මිදී තුන් යොදුනක් පලා ගිය ඒ සමහත් සේනාව රඳවා දැන් යොදුන් තුනක් ගිහිලා නැවතියලා නැවතියලා මම වැන්දි නැහම නැවතියලා යන්න එපා යන්න එපා කියලා නවත්ත ගත්තා පළමු පරිද්දෙන් ඇවිලා ආහිමත් ඔන්න වටලා ගත්තා මියුළු නවර බෝධිසත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් සිතූ නොසිතූ හේන් මු මිදින් ඒ සේනාව එක් එක් වස් මිදන් දැමුවේවි නම් අගල් තුන පුරාගෙන අටලොස් ශ්‍රියම් පවුර පිට නැවත එපමණ ගොඩ කරන්නටත් වඩා ඇති නොවන්නේය ඒ කියලා කියෙපුතේ මේ මේ සෙනගාවට කාටද මහෝෂද පණ්ඩිතයන්ගේ තියෙන බලයත් එක්ක මේකෙන් මොනවත් කරන්න බෑ කියලා කියනවා මොකද ජාතක කතා කරුවට ඕන හැම වෙලේම බෝධිසත්වය උසස් කරලා සැලකන්න ඊසීමයි එකෙහෙමමයි තිරෝබුදු බුදුජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම බුදුජානන් වහන්සේගේ කටින්ම කියනවලු බෝධිසත්තානම් අදිපාය නාම ඉච්ඡන්ති බෝසතන්ගේ අදහස් නම් සිදුවේ කියලා කියනවලු අනේ බුදුහාමුදුරුව ඇත්ත බුදුහාමුදුරුව මහා විද්‍යාඥ බුදුහාමුදුරුව ඔහොම කියලා නෑ හරිද මම් පොර එහෙම කියන්නේ නෑනේ බුදුහාමුදුරුව උගතෙක් බුද්ධිමතෙක් නේද මේවා මේ ජාතක කතා කරුවාගත් ගොතලා කියපු ඒවා ඊට පස්සේ එහෙම කියලා කීවලු කියලා කියනවා වදාළ බැවි අභිමතාර්ථ සාධකෝ තමුන් හිතන දේ කරගන්න පුළුවන් වෙච්ච චින්තාමාණික්ය බඳු සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් වගේ බෝධිසත්වයන්ගේ තේජසින්ම පස්මිටක්වත් එක පස්මිටක්වත් කැටක්වත් ගලක්වත් නුවර දිසාවට දමන්නා තබා සිතිනුත් සිතූ එකදු සත්වයකත් නැහැ අර ආවිසනකින් ඉදිමුඩුවත් අර මොනවත් කරන්න බැහැ මේ නුවරට වැරද්දව බෝධිසත්වයන් ඥාන භාවය නිසා කරන්නත් බැරි වුණා සියල්ලෝම අවුත් තමුන් පළමුන්නා වූ ස්ථානයේ මිඳගත් උතරින් ওই කතාව දිගට 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 යන දිග කතාවක් උම්මගේ ජාතකය කියලා කියන්නේ එතකොට අපි දැන් මේ සතර කම්මන්ත්‍රණයේ කොටස ඉවර කරා ධර්ම යුද්ධයෙන් ඉවර කරා උපතනින් නතර වෙන්නේ නැහැ කේවට්ට තව තව ඒව කරනවා ඊට පස්සේ තව තව ඒව කරලා වේදේහ රජුරවන්ට ප්‍රහ්මදත්ත රජුරවන්ගේ ලස්සන දුව දෙන්නම් කියලා වේදේහ කියන්නේ නාගි හපේ අර පාර්ලිමේන්තුවේ ඉන්නා වගේ හෙන වයසක තරක් වේදේහ රජුරෝ කියලා කියන්නේ ඉතින් ප්‍රහ්මදත්ත කියන්නේ මිනි පිරියක් වගේ දුව කසාද බඳලා දෙන්නම් කියලා පස්සේ ඒ පොරහා කීවනේ කුමාරි මහාදී කතාවක් ඒක බෑ දැන් කියන්නේ එහෙනම් අපි මෙතනින් ඉවරයි නමුත් ළමර සති අපි ਵਿਚාරයක් ලේන හරි ਵਿਚාරයක් අපි මංගල ਵਿਚාරය නේද මේක මංගලිකද ඔවුද නැද්ද ඔවුනි මේක මංගලයි ඔව් එහෙනම් දැන් ඇති දැන් මේ මූණු ටික නිකන් ආ මේ කජුලෙනි වෙලා ඉන්නේ හමාරක් ඉවරයි මොනෝ කරනවද මන්ද කණ්ඩක් තියෙනවා සුවඳක් තියෙනවා මොහොම හිතේ දින්නේ හමයි අම්මලා පලයල්ල මහා පුතාල එහෙනම් අයිබෝන් වසනාවන් සුබ රාත්‍රියක් අපි ලබන සති හම්බ වෙනවා මර්ධා අයිබෝන් මැඩම් අයිබෝන් මැඩම් අයිබෝන් ටීචර්